අගෝස්තු මාස ජීවමාන ජේසුස්ව මෙහෙය දිනයයි. අද සුභවද තුලින් කිතුනු අපට ආරාධනා කරනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් දේශනා කළ සාක්ෂි දරමින් උන්වහන්සේ වෙනුවෙන් තම ජීවිතය පූජා කළ ශුද්ධ ස්නාවක ජුවාම්තුමාගෙන් මෙතරම් අභියෝග බාධක පැමිණියත් කිතුනුවන් ලෙස අපගේ ජීවිත සාක්ෂි තුලින් උන්වහන්සේගේ මඟ ගමන් කරන්නටය. ලෙඩදු කරදර බාධක හමුවේ අප දෙවිදුන්ගෙන් ඈත්ව දසපනතට විරුද්ධව කෙතනම් ක්‍රියා කර තිබුණත් ආදරණීය පියකු පමණක් නොව යහපත් බැටළු එඬේරකු ලෙස අපගේ පාපයන්ට සමාව දෙමින් උන්වහන්සේ වෙත හැරී එන්නට අපට මතක් කර දෙනු ලබයි. එනම් අපගේ පාපයන්ට මනස්ථාපනය වෙමින් සැබෑ ක්‍රිස්තු ශ්‍රාවකයත්වය තුළ ජීවත් වන්නට අවශ්‍ය වරම් අයදිමින් මෙම උතුම් මෙහෙයට භක්තියෙන් සහභාගී වෙමු. ඔබ සියලු දෙනාට සුබ උදෑසනක් වේවා. උදෑසනක් වේවා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයාණන්ගේද නාමයෙන් අප ස්වාමීන් වහන්සේ ජේසුස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයාණන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමඟ පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රියදරණ සහෝදර සහෝදරිනී, මේ දිව්‍යාගයේ සිටින පෙර මිනිස් දුර්වලකම් නිසා පාතින් වූ හැම අර්ථයෙන් දීපියන්ගේ සමාව ඉල්ලමු. එසේම අපාතරින් විය වූ සියලු දෙනා සිහිපත් කරමු. විශේෂයෙන් අපගේ පදවියේ ශ්‍රේෂ්ඨ පියතුමෙක් වන ලීනස් කුරුකුල ආරච්චි පූජාපසලින් වහන්සේ අද උදෑසන ස්වර්ගස්ථ වුණා. උන්වහන්සේගේ ආත්මයට නිත්‍ය සන්තර්මපත අපි ආඥා කරමු. ගොඩාක් සේවයක් කළ පියතුමෙක් අලාවත පදවියේ කුරුණෑගල පදවියේ උන්වහන්සේට නිත්‍ය සන්තර්මපත ආඥා කරන අතර අපගේ පවෝඩත් සමාවිල්ලමින් දීපයන් ඉදිරියේ නැගහැපත ආඥා කරමු. සියලු බලති දෙවන් වහන්සේටද සහෝදවනි ඔබටද මා පෞකල බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළමි. එමාගේ වරදින්ය, මගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහින් භාග්‍යවත් නිත්‍ය කන්නමරියතුමියද සේසුදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදවනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවන් වහන්සේට යාඥා කරන මෙන් අවනත විලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා දිනට පමුණන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුණී කරුණා කළ මැනව. ක්‍රිස්තුණී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි ආඥා කරමු. අති බලවන්ත දෙවි ස්වාමිනී
සෝභා ධර්මයේ කල්තුවරයාණන් ඔබ වහන්සේ මිනිස් පැවැත්මේ මහිමේද ඔබ වහන්සේගේම පැම පැමිණෙන්නේය. අපහා අපවසන ලෝකයේ සුද්ධවත් වනුයේ ඔබ වහන්සේගෙන්මය. ඒවා නිසි ලෙස හඳුනා ගැනීමෙන් ඔබෙන් අප ලබාගත් ලෞකික දීමනා යහපත් ලෙස අගය කරමින් අප සොහිරයන් සමග බෙදා ගැනීමටද ඔබ සමග ජීවත් වීමේ සදා ආනන්දයක් දකින්නටද අපට සහාය වමනව මේ කීතව ස්වාමින් වන ජේෂ්ඨතුමන් දෙස සම අපට ලැබේවා ආමෙන් දේ ප්‍රකාශනය ලෙවි කතාවෙන්ගත් පාඩයකි සීනයි කන්දේදී මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක අවුරුදු හතෙන් හතට පැමිණෙන සබත් වර්ෂ හතක් හතෙන් වැඩි කළ විට අවුරුදු හතරිස් නමයක් ලැබුණු ඇත එවිට හත්වන මාසේ දහවන දින එනම් පවකමා කිරීමේ පිළිවෙත ඉටුකරන දින මුළු රට පුරා හොරණෑව පිළිරැවදීමට සැලැස්විය යුතුය මෙලෙස නුඹලා පනස්වන අවුරුද්ද වෙන්කොට මුළු දේශය පුරා එහි වෙසෙන සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතුය එම අවුරුද්ද ජුබිලියක් නිසා සෑම කෙනෙකුම මිලදීගත් සියල්ල පළමු හිමිකරුට හෝ ඔහුගෙන් පැවතෙන්නන්ට හෝ ආපසු දිය යුතුය පනස්වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොඇපිරිය යුතුය ඉබේම වැවෙන දේවලින් අස්සන නෙලා නොගත යුතුය අතුනපාහින ලද මිදිවතු වලින් පළදාවරස් කොට නොගත යුතුය එය ජුබිලියක් බැවින් ඒ නුඹලාට ශුද්ධ වර්ෂයක් විය යුතුය නුඹලා වගා නොකළ කෙත් වලින් ලැබෙන අස්සන නුඹලාට කන්නට පුළුවන මිලදීගත් බඩු මේ අවුරුද්දේදී හිමිකරුට ආපසු දිය යුතුය එබැවින් නුඹලා තවත් ඊශ්‍රාය ජාතිකයෙකුට යමක් විකුණන විට හෝ ඔහුගෙන් යමක් මිලට ගන්නා විට හෝ ඔහු සමග අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතුය ජුබිලියෙන් පසු යමක් කෙනෙකුගෙන් මිලදී ගන්නා විට එහි වටිනාකම තත්සේරු කළ යුත්තේ ඊළඟ ජුබිලිය දක්වා පළදාව ලබා ගන්නට පුළුවන් අවුරුදු ගණන අනුවය අවුරුදු ගණන වැඩි නම් මිල වැඩි විය යුතුය අවුරුදු ගණන අඩු නම් මිල අඩු විය යුතුය මන්ද විකුණු ලබන්නේ අස්සනු ගණන බැවිනි එබැවින් නුඹලා එකිනෙකාට වංචා නොකළ යුතුය නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න මම නුඹලාගේ දෙවි සමිඳන් වහන්සේ වෙමි දේව වාක්‍යසේය දෙවියන් වහන්සේට සෝත්‍ර වේවා පිළිතුරු ගිය ඔබගේ පිළිතුර අහෝ දෙවිදුනි සියලු ජාති හූප පසසත් අපට කරුණාව පෙන්වන සේක්වා එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේය සියලු විජාති හෝ ඔබේ ගැලවීමේ පුලය දැනගන්නෝය සියලු ජාති ඔබ සාධාන ලෙස මිනිස්සුන් මිනිශ්‍ය කරන සේක මෙහි පිට සියලු විජාතීන් ඔබ හට මඟ පෙන්වන සේක එබැවින් සකල ජනයා ප්‍රීතිමත් සතුටින් ගීගත් Oh, divine.
සුදු සිතකින් අසා පිළිපැද නොපසුබට වීරයෙන් ඵල දරන්නෝ භාග්‍යවන්තයෝ යැයි සමිදානන් වහන්සේ වදාළසේක. සෑම සිතෝසි වේවසමි දුටමයි නදින් සෑම සිතෝසි වේවසමි ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක මත උතුමන් විසින් නියන ලද දේව වාක්‍ය නම් මෙසේය ස්වාමිනිය ඔබ වහන්සේට මහිමේ වේවා එසමෙහි යුව රජවූ හෙරෝද ජේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා මේ මළවුන් කෙරෙන් නැගිට සිටින ස්නාවක ජුවාමිය මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසායයි තමාගේ මෙහෙකරුවන්ට කීය. මන්ද හෙරෝද් සිය සොහිරු ෆිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජුවාම් අල්ලා බැඳ සිරාදස්සි කර තිබුණේය. මෙසේ කළේ ඇය තබා ගැනීම ඔබට යුතු නැතැයි ජොහාන් ඔහුට කී බැවිනි. ඔහු ජුවාම් මැරීමට අදහස් කළ නමුත් ජනතාව ජුවාම් දිවසිවරයෙකු ලෙස සැලකූ නිසා ඔහු ඔවුනට බයව සිටියේය. එහෙත් හෙරෝද්ගේ උපන්දිනය පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස ඉදිරියේ රඟපා හෙරෝද්ගේ මන පිනවුවාය. එහෙන් ඇඉල්ලෙන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය. ඇද සිය මවගේ උපදෙස් අනුව ස්නාවක ජුවාම්ගේ හිස තැටිය කලා මට දුනමැනවැයි කීවාය. එයසු රජ අතිශයෙන් ශෝක විය. එහෙත් තමාගේ දිවුරුම නිසාත් තමා සමග සිටි අමුත්තන් නිසාත් ඔහු ඒ ඉල්ලීම ඉටු කිරීමට අනදී කෙනෙකු යවා හිරගෙදරදී ජුවාම්ගේ හිස සිඳලිය. ඒ හිස තැටිය කලාගෙනවිත්
තරුණියට දෙන ලද්දේය. ඇය සිය මව වෙත ගෙනාවාය. ජුවම්ගේ ගෝලියෝ අවුත් මෘත දේහගෙන ගොස් තැන්පත් කොට ඉක්බිති ජෙසුස් වහන්සේට ඒ බව දැන් වූහ. ගැලවීම දායක සුභාරංචි නම් මෙසේය. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. අපගේ ඉල්ලින් දේපියනට ඔප්පු කරමු. දේවාදරය තුල සවිමත් ලෞකික ලෝකයේ සියලුම සාධක අභියෝග ජය ගනිමින් ශුද්ධෝ සභා මාතාව හට සියෙන් දේරික නායකත්වය ලබා දෙන අප ශුද්ධ තුම් පියානන්ද සියලුම රාදුගුරු පූජක පැවිදි සැම ආශිර්වාද කර ශුද්ධාත්ම බලයෙන් පිරිපුන් කරවන පිණිස ස්වාමිනී අප කරන ආඥා සාදාල මෙනව මෙලව කෙටි ජීවිත කාලය තුල අයහපතින් යහපත තෝරා ගනිමින් ඒ තුල පළබරිත වෙමින් අපගේ කිතුනු ශාවකයන්ට සාක්ෂි දරමින්ද සමාජය තුලට දේවාදරේ පණිවිඩය ගෙන යාමට අවශ්‍ය වරම් දානය කරන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මෙනව දරාගත නොහැකි ජීවිත ගැටළු හමු වේ අසරණ පිරිසරණය සොයා මෙම පුද බිම වෙත පැමිණි සියලුම දෙනාගේ සිතුම් පැතුම් දේව කැමැත්ත තුල ආශිර්වාද කර ස්ථීර කිතුනු විශ්වාසය තුල ජීවිත පදනම ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය වරම් දානය කරන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මෙනව දෙවිඳුන් තුල අප සමේක රාශී කරමින් දේව වචනය තුල පරදැරීමට මඟ පෙන්වමින් දුබල අප වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් හමු වේ මදහත් වන ගරු ස්ටෑන් පීරිස් පිතුමා ආශිර්වාද කර නිදුක් නිරෝගී සුවය ලැබදී නිරතුරු වෙතුමන් රැක ගන්නා පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මෙනව සෙම අපි ආඥා කරමු හිමාලඟ සිටින ඇන්ටනී පූජා ප්‍රසාදින් වහන්සේ පූජාත්වරයේ අවුරුදු 25 සමරනවා උන්වහන්සේ වසර 25ක් තුළ සැලේසියානු නිකායේ අනගි සේවාවක් කළා වගේම උන්වහන්සේ නිරෝගී සුවයත් දීර්ඝායුෂත් පතමින් කරන්නා වූ සේවාවන් පළවරිත වනට අවශ්‍ය වරමිල ආඥා කරමු මේකි දැප ස්වාමින් වන ජේෂ්ඨතුමනු දෙසාම අපට ලැබේවා ආමෙන් පඬු පිදීම Thank you.
pau pudan na open road istu tuan tene wagi pada dasa dahas kunia ma prata na kuno lebin nade. Sahodra sahodra ni mage sahobage yage silu pada depi anan wahan sila pesan nade pini se aknya keran ne. Swamin wahan sege na mendu pesan sam hame an tatun sandahad. Apada taman wahan sege musud. Ubage hastuli swamin wahan se me yage pili ganna sekwa. Devi swamini wahan sege tiage wanta kamani sam apala bagat. Mee pandu apie wahan sir pudakara sitimu. Ewa piligena oputunwange parisuddha abirahasa bawata patkaranda karuna kala menawa. Ubahansege varaprasadaya anubhavayen edineda dahami bhavayen divigewannarat sada anandayata pangukaran wannarat apada maga salasuwa menawa. Meki dapa swaminwana jeshkudata manudesa apada labewa. Amen. Swamin wahanse oba samaga wana sekwa. Oba samaga dawana sekwa. Obage sit yomu karanna. Swamin wahanse weta yomu kara sitimu. Apakah Devyanana Swamin Vahansri Stuti Karamu? Eyoki Uthudha Kriyavaki. Parishuddha Piyananiya Vahansayage Premaniya Putrayanana Jeshkutun Vahansay Magin Samakalhida Samatanhida Api Vahansri Stuti Prasansa Kirima Sabavima Yogya Yutiya Sadharane Garavima Dayake Vahansay Siludeme Viyo Vahansayage Vakyanan Unnansay Hetu Kudagine Apamudagana Galung Karunan Vasana Vahansay Tumanan Napayate Useka Unahansi sudah pinang yang anu bahwe minis bagian kani mariang ini panseke. Obahansi ke kemat itu kerami unahansi kurus sejat tuhida. Adika wedina abinda marane dapatui marane faraje kote. Uttane prakasa kerami apa sahme parisud janata okasena obahansi lehimi kerdun seke. Ehen suradu uten nasi le sudu anten de samoge. Api obahansi ke mahime kanin mesai prakasa keramu. Swishudya swishudya. Lokanga Devi Swamin Vahanse Srishuddha Asak Palottabage Mahime Pirituve Swarge Jai Shri Veva Swamin Vahansege Naame Vadinu Tumano Bhagyavatya Swarge Jai Shri Veva Isaya Swamini Vasabhima Srishuddha Sile Srishuddha Tavirputa Vahanse Me Ehin Vahansege Aatpinange Anubhavayen Me Panupan Parishuddhvat Karamin Api Ayadimu Apa sesaya dunia ini, panu apa desa apa swami ini, jadi itu nahan segi Sri Sariya, Sri Dilip Dwara Patthunu Sandhaya. Unahan se duksa itu marahin desa kemeten taman powera dunia per, pupe ragin tu tipu daya kada mesai kemin se srau ken dunia sek. Apa sama main gena anu bahagian, sabuin mema apa desa powera dunia laban mage Sariya. Ratri bojone velandu pasu nahan se semu kusalan dragin. Nevata tutupuda mese kiemin se srau kenadun seke. Oba sama main gena pane karan. Sabawin mame abinau danan tudu gismi mage rudru kusalanai. Paukama sandaha bude sada sil manusana de sada wagrun laban neye. Masih kirim apinis mese dukaran. Viswas karana virahasa prakasa karamu. Swamini bahanse kutu seka. Swamini bahanse uttana useka. Swamini bahanse natwadina seka. Ehen piyani unahanse ge marane duttana sipat karamin. Jeevana dayaka poopita galima dayaka kusalana dapi bahanse rapuda karamu. Obahame sirimin vage poojasane seve sandaha. Notna dasenu napotora ganimage napi bahanse tuti karamu. Tawadak Kristus Sahan segera Sri Sari Redat, Sri Dudi Redat sahabat agama pesan mudah nama, sudah tuh nanti sinek sat kerun laban le sapi awan itu ayat silimu. Swami ni mululuwe petra pautna bahan segera sudah sabah wasikal menawa, Francis nama tiap sudah utama pietu manda, Harold Anthony nama tiap radikur tu manda, sakala puja kepiris ada samaga, ema sabah wadaya gunen pirpun wan resalas sunu menawa. Utane bala perutu itu mungkin apa kita maafi anda, sahodra sahodri anda. Oba bahansa kita anu kham pawa kere wiswas, itu nasun ani kutsya Allah anda sihikar. Oba bahansa kita Sri Bataman dari awal kebetulan terpilih kata mana. Apa sih Allah anda anu kham pawa kalau mana? Bahagia Dewa Mata anu nakani Maria anda, sudoju semu ni dunda. Bahagia Tapos Surarunda,
සුදෝජු සේවාස් මුනිතුමන්ද සමකාලීන බෝවහන්සේගේ කැමැත්තට කරමින් දිවිග වූ සියලු සුද්ධවන්තින්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුස්සන් කළමනවා. තවදුන් හා සමග බෝවහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනවා. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි සුද්ධාත්මයන්නා සමග එක්වර වසන්නා වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. සියලු දෙනාම එකට ක්‍රිස්තුස් වහන්සේගෙනු යාඥා තුළින් දිරිමත් වේ. උන්වහන්සේ අපිට ඉගෙන ලෙස ජීවත් වන්න අවශ්‍ය ආරම්භල මෙසේ යාඥා. සින්න අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ නේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවට වේවා. අපගේ වෙඳ භෝජනය දප්තාණිය කළමනව අපට වාද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නක් මෙන් අපගේ වැරදි ක්ෂමා කළමනව ස්වාමිනී සියලු අයහපතින් පමුදාලන මෙන්ද අපගේ මේ ජීවිත කාලයේද අපට සාමේදන මෙන්ද අපි අයදිමු. එවිට වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරවනන්න ජේසුතුන් වහන්සේ නැවත පැමිණීමේ මේ භාගවත අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමයව සමග තබාමි මාගේ සාමයවර දෙමී ස්වකයේ ශ්‍රාවකයන් නම තව දාල ජේසුතු ස්වාමිනි. ඔබ වහන්සේගේ පාපයන් නැතකා ඔබ වහන්සේගේ සබහා විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සබහාට සාමයද සමගී දානය කරන කරුණා කළ මැනව ඔබ සදහටම වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමයව සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. මේ කිනකාට සාමය පතමු. ලොවේ පවහරින දේවාශ්වාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පවහන දේවාශ්වාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පවහන දේවාශ්වාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පවහරණ තැනන් වහන්සේ උන්වහන්සේගේ භෝජන කැණීමලත් අපි සැමදෙන භාග්‍යවන්තයෝය. ආත්මික ලෙස ජෙස් ස්වාමි දරුවන් ලබා ගැනීම. ජෙස් ස්වාමි දරුවනි ඔබ වහන්සේ සප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවන් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝ සේ වික්ෂෝප වෙමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරේ වෙමි. මේ ආදරේ නිසා ඔබ සක්‍රමෙන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝ සේ ආශාවෙමි. ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සුඳේ. ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක හක් නොවෙන්නට මට කරුණා කළ මැනව. ආමෙන්. කුඩ සවි කරලා තියෙන තැන්වල පෙරි දෙන්න නේ. ඒක පහසුයි. කුඩ සවි කරලා තියෙන තැන්වල පෙරි දෙන්න. දිවස අපසද වහන්සේ ලබන්න පුළුවන් කිතුණු බැතිමතුන්ට පමණයි. වෙනත් ආගම් වල ලබන්නේ එපා. කිතුණු බැතිමතුන්ට පමණයි දිවස අපසද වහන්සේ ලබන්න පුළුවන්.
Tudo.
Ami mohote deviyanan wahanse stutiwanta wenawa. Ada wage dawasak laba deema gena. Wagema meeta daayaka wena Malindra mahathmaya saha Paulie sila denari stutiwanta wenawa. Wagema Malinta mahathmiyata, Dilanka mahathmayata, Leroy mahathmayata, Morin mahathmiyata, Disilda mahathmiyata, Ananda mahathmayata, Gunasiri mahathmayata, Sarani mahathmiyata, Krisanti mahathmiyata, Tejani mahathmiyata, Siranti mahathmiyata, Kanti Edirisinghe mahathmiyata, Malinta Bandara mahathmiyata, saha Sujatha mahathmiyata, mage awanke stutiya putha kara sitinawa, Adith Nanayakkara mahathmayata, Paulie sila denarath, Anthony Dasanayaka mahathmayage, Paulie sila denarath stutiwanta wenawa. Kanada ini meril mahatmen mage awangke stutiya putha kara sitinawa. Ewage me tamakanda deva janathawata mage awangke stutiya putha kara sitinawa. Puja sahayaka daruwanta gayana kandayame sivinarath mage awangke stutiya putha kara sitinawa. Illara mahatme putha kara sitinawa. Seran Piris mahatmeyata Sudarshani mahatmeyata mage awangke stutiya putha kara sitinawa. Ewage me ada apita Divasaprasada wahanse daanaya karanta sahaya dakku garu kanyasirenta Rupiah itu mana resistu istu itu antai novis sehingga entni puja sahdi nuansa itu, kuindin puja sahdi nuansa itu, ensel puja sahdi nuansa itu, istu itu antai nama pahpucanya hanne udawi magiana, bagaima amila kotega atau mahatmya itu magiawang kristu tiye puja kerasiti nuwa, ayo ku sila nata nanda simpen sila nata magiawang kristu tiye puja kerasiti nuwa, abe balaportin de saya mudah aku itu eva kila ma pratna karanuwa. Api yaknya keramu, Dewi Swamini, wahansige maranede, uttanede, sadatan sihwaranevan, divyame prasadan dahanen, api pose uyemu, me wahansige imahat preme thiline, avar sadatan galu imat karadena, utum nidahane akweva, me kidapa Swaminnone, Yesu Kristu tumanude sama perle beva. Amin. Swamin wahansewa samaga wanasekwa. Oba samaga wanasekwa. Sielu balati devi mahottamayanan wana piyanoda putriyanoda suddhatmata sama aashirwada kara araksha karana sekwa. Amin. Yanna swamin ha premen jeevit wanna. Deviyan wahanseta stotra weva. Jesus.
ගීතාවලියේ 20 වෙනි ගීතේ පරිණිවගන්තයේ සිට 9 වෙනි වගන්තිය දක්වා විපත්ති දවසේදී හිමිතුමානෝ ඔබට පිළිතුරු දෙනසේක්වා ජාකොබ්ගේ දෙවිඳානෝ ඔබට බලකොටුවක් වනසේක්වා එතුමානෝ සිද්දස්ථානෙන් ඔබට පිහිට වේවා සියොන් කන්දේ සිට ඔබ බලවත් කරනසේක්වා ඔබේ පුද පූජා සියල්ල සිහි කරනසේක්වා ඔබේ දවන යාග පූජා පිළිගන්නසේක්වා ඔබේ මනදොල ඉටු කරනසේක්වා ඔබේ පැතුම් සාර්ථක කරනසේක්වා ඔබේ ජයසිරි ගැන අපි තුතිපසස් නගමු අපේ දෙවිඳුන් නමින් ජය කෙහෙළි නන්වමු හිමිසඳ සිය අභිෂේස් ලත් අය මුදන බව අපි දනිමු සමිඳානෝ සිය සුපිරි සිදු සගලව සිට සිය දකුණතේ විමුක්තිය ශක්තියෙන් ඔබට පිළිතුරු දෙනසේක්වා සමහරු යුදරිය කෙරෙහිද ඔවුන්ගේ අස්වැන් කෙරෙහිද විශ්වාසය තබති එහෙත් අපි නම් දෙවි සමුදානන් කෙරෙහි විශ්වාස තබමු ඔහු වකුටු වී වැටෙන්නෝය එහෙත් අපි නැගිට කෙලින් සිටිමු සමිඳානෝ රජතුමා මිදු මැනව අප යදින විට පිළිතුරු දුන මැනව දේවා කේසේය දිව්‍යන් වහන්සේට සෝත්‍ර වේවා පී වාඩි වෙලා සුළු මොහොතක් මෙනෙහි කරමු ස්වාමින් වහන්සේ අපිට මොනවද කියන්නේ කියන එක දෙනෙත් පියාගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ භක්තියෙන් ඊට සහභාගී වෙමු දාවිත් රජතුමාගේ ගීතයක් දාවිත් රජතුමා දිව්‍යන් වහන්සේ කෙරෙහි සබන විශ්වාසය ගැන අපිට මතක් කරනවා විපත්ති දවසේදී හිමිතමානු ඔබට පිළිතුරු දෙනසේ එතකොට කියන්න බෑ දෙවියන් වහන්සේ අපගේ යැදුම් වලට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා දාවිත් රජතුමා කියනවා විපත්ති දවසේදී හිමිතමානු ඔබට පිළිතුරු දෙනවා ඒ නිසා උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න ජාකොබ්ගේ දෙවිඳානෝ ඔබට බලකොටුවක් වනසේ බලකොටුවක් කියන්නේ බල සම්පන්නයි බලකොටුව ඇතුලේ ඉන්න අපි ආරක්ෂා සහිතයි
එතකොට දෙවියන් වහන්සේ අපේ බලකොටුව නම් අපිට කිසි බයකට හේතුවක් නැහැ. අපි ගොඩාක් වෙලාට බය වෙන්නේ දෙවියන් වහන්සේකින් අපි ඈත් වෙන තරමටයි. දෙවියන් වහන්සේට කිට්ටු වෙන තරමට අපිට බයක් වෙන්න බෑ. ක්‍රිස්තුස් වහන්සේ දෙවිපියරන් වහන්සේත් එක්ක එකතු වුණ නිසා තමයි ඉතුමානන් වහන්සේව ඔසවා ගන්න ලැබි. ක්‍රිස්තුස් වහන්සේ ඔසවා ගන්න ලැබි. පියාණන් හා පුත්‍රයන්ගේ සම්බන්ධතාවය. අත්ත මිදිවැරට සම්බන්ධ නම් පළදරන බව මොනසේ මතක් කරනවා. සහ පියපුත් සම්බන්ධතාවය. ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ වුණා. ඒ නිසා උන්වහන්සේට සියල්ල ඉටු කළා. ඔබේ මනදොල ඉටු කරන සේක. ඔබේ පැතුමන් සාර්ථක කරන සේක. එතකොට අපේ පැතුම් ඉල්ලීම් ඉටු කරන බව අපිට මතක් කරනවා. තුන්ගක් වෙලාට දුක් වෙනවා. මගේ රස්සාව නැහැ. මගේ එන්නේ හිට තැනක් නැහැ. ගේස ඉන්න වුණ හැමදේම නැහැ නැහැ කියන මිසක් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය නොමැති නිසා ඔබේ මනදොල ඉටු කරන සේක. ඔබේ පැතුමන් සාර්ථක කරන සේක. එතකොට අපේ පැතුමන් යහපත් පැතුමන් සියල්ල ඉෂ්ට කරනවා. අපි නැති කරගන්නේ අපි අවිශ්වාස කරන නිසයි, ඍණාත්මකව සිතන නිසයි. අපි සාර්ථකව සිතනවා, ධනාත්මකව සිතනවා, අපි සියල්ල ඉෂ්ට කරනවා. උන්වහන්සේ සිය දකුණතේ විමුක්තිය ඔබට ශක්තිය දෙන සේක. උන්වහන්සේ දකුණතෙන් අපිට ශක්තිය දෙනවා කියලා දාවිත් රජතුමා මතක් කරනවා. ඒ වගේම සමහර යුද රථ කෙරෙහිද, ඔවුන්ගේ අස්වැන් කෙරෙහිද විශ්වාසය තබනවා. අපිත් ගොඩාක් වෙලට මේ බාහිර දේවල් ගැන තමයි විශ්වාස කරන්නේ. අර වගේට හොඳ කාර් එකක් තියෙනවා, මෙයාට හොඳ ගෙයක් තියෙනවා. හැමතිස්සෙම බාහිර දේවල් අගය කරනවා. දාවිත් රජතුමා කියනවා සමහර යුදරිය කෙරෙහිද, ඔවුන්ගේ අස්වැන් කෙරෙහිද විශ්වාසය තබති. එහෙත් අපි නම් දෙවි සමයන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමු. ඔවුහු වකුටු වී වැටෙන්නෝය. එහෙත් අපි නැගිටී සිටිමු. මේ ලෞකික දේවල් ගැන විශ්වාස කරන හැම කෙනෙක්ම විනාශය කරා යන බව අපිට මතක් කරනවා. එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය තියෙනවා නම් උන්වහන්සේ විපත්තියේදීත් කුණාටුවේදීත් උන්වහන්සේ අප සමගයි. අද ගීතිකාවක ස්වර්ගයට යන ගමනේදී අපි දේව සම්මුඛයට යන ගමනේදී ඒ ජීව භෝජනයට සහභාගී වෙන්නට අපි යන්නේ. හැම කෙනෙක්ම ස්වර්ගයට යන්න අපේ ඉලක්කය ඒකයි. එහෙමනම් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තියනට ඕනේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේ මේ අධ්‍යාත්මිකත්වයෙන් පිරුණා, දියුණු කරගත් අධ්‍යාත්මිකත්වය. ඒ වගේම උන්වහන්සේ බාහිර පෙනුමට නෙමෙයි, මනුෂ්‍යගේ අවංක ගතිගුණ ඇතුළාන්තයේ තමයි උන්වහන්සේ යගේ කළේ. නිසා අතුලාන්ත ශක්තිමත් නම් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබනවා නම් උන්වහන්සේ සියල්ල සපුරලන. ක්‍රිස්තුස් වහන්සේ අපිට නිතරම කිව්වේ ප්‍රේමයෙන් සහ ආදරයෙන් ජීවත් වන්න. ඒතර මිනිස්සෙක් ප්‍රේමයෙන් ආදරයෙන් ජීවත් වෙනවා නම් අපිට සියල්ල ලැබෙනවා. වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා නම් අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මේ පෞල් තුල අපි කියනවා කිසිම සාමයක් නැහැ කියලා. මොකද හැමතිස්සෙම කලකෝලහල්. පුරුෂ ඇබීගත්තු ගමන් දරුවෝ කුඩු ගහනවා. මේ නිසා අම්මලා තාත්තලාට කිසිම නිදහසක් නැහැ. නිදහස වෙන්න නම් මේ වයින් ඈත් වෙන්නට ඕනේ. අපි අල්ලගෙන ඉන්න තාක්කල් අපිට කිසිම ගැළවීමක් නැහැ. අපි අතහරින්නට ඕනේ. සියල්ල අතහැරලා, ලෞකික දේ අතහැරලා ලෝකෝත්තර දේ අල්ලගත්තොත් අපිට පුළුවන්. අද තරුණ හිතන්නේ ෆෝන් එක විද්‍යුත් මාධ්‍ය අල්ලගෙන හිටියොත් අපිට පුළුවන් කියලා ඒවා අල්ලගෙන ඒවයෙන්ම විනාශය කරා යනවා අපිට පේනවා. සුළු මොහොතකට, සුළු කාලයකට ඔබ තෘප්තියක් ලබන්න පුළුවන්. නමුත් සදාකාලික විනාශයක්. සාමාන්‍ය මනුස්සයා තුළ ගොඩක් මේක තමයි. ගොඩක් සාමාන්‍ය මනුස්සයා ලෙඩ රෝග, කටුක බව, සිත්ත බව පැමිණෙනකොට ඒවට මුළු ගැන්වෙනවා. ඒවට බය වෙනවා. තමන්ගේ උද්‍යෝගය නැති වෙනවා. උද්‍යෝගය නැති වුණාම අභියෝගවලට මුහුණ දෙන්නට අමාරුයි. මිනිසුන් ඒවට අභියෝගවලට යට වෙනවා. නමුත් ගුණධර්මයෙන් පිරුණු මනුස්සෙක් අභියෝගයේ බිඳ දමාගෙන ඉදිරියට යනවා. සත්‍ය ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තියෙනවා නම් මේ ලෞකිකත්වය නෙමෙයි ලෝකෝත්තරත්වය තුල ජීවත් වුණත් අපිට පුළුවන් මේ අභියෝග ජය ගන්න. ක්‍රිස්තුස් වහන්සේ අභියෝග ජය ගත්තා. ශ්‍රේෂ්ඨ මිනිසුන් අතර අති උසස් ශ්‍රේෂ්ඨ මනුස්සයා ක්‍රිස්තුස් වහන්සේ. අභියෝග දැනගත්තේ ක්‍රූසයේ යන ගහද්දී උන්වහන්සේ ශාප කළේ නැහැ, ඒ ඇයට ආශිර්වාද පැතුවා. කවුද මිනිස්සෙකුට ගහනකොට අනිත් ඇයට ඔබට යහපතක්ම වේවා කියලා කියන්නේ? උන්වහන්සේ යහපතයි පැතුවේ. මෙන්න මේ අභියෝග ජයගත්තේ උන්වහන්සේගේ අධ්‍යාත්මිකත්වයේ පිරිපුන් වූ නිසයි. අපේ පිරිපුන් භාවය නැති නිසා ගොඩාක් වෙලාවට අපි පහර දෙද්දී
maragan meren nata tamai api usaha kala. Samaragan meren nemi api jiwita wadat api yoga enawa saruk satrukang enawa. E mata api saradharma yatapat karagan nenatu saradharma ismatu karagan ewa in jaya ganatai unnahan se api rumatak kala. Saradharma kaya niyama adare premiya tula tamai minsu jiwat tenna pulua. Niyama adare akti enawa nang kawadawat. Bahir apa nomor ni? Itulah antara guna warga orang ramai adrekra. Gak keluar bahir apa nomor adrekra? Sialan itu inoa manusia dikasihadu ini kai. Sulu kali kedi, orang tuan yang jalu ella, sulu masa ini dekini divorce ini, bahir apa nomor muda lata balai lata dana lata jatuhat ella, miba nisa binasa kerayaanu. Rekamini sek lassan gahen lama ko buah keragan. Tikah khalayat jiwa tenu kote me kantaw lassan kantaw sami roge apne sa virupi una sampun mulu siruram virupi bahaya terpatuna sami roge insa. Jinak me swaya purusya gamna kedi ya wa anutur gar patuna. Ya anutur ini uta aspirin ini tu me manusya wa me virupi kantaw virupi una me virupi kantaw adre rekabalagat. Jika khalay kedai me birinde mie ayatino. Mie ayatun atas me swami purusya thaniya ma pahari anuwa kisima sarayatiya kaalina tu thani mie anuwa. Iyanu kata manusia kevilahanu ob birinde inno kata birinde samaya obagi aspel lalagane ki orpe netinisa. Deng kohumada bayanne me manusia kinoa mama anda unine anuturidi magi asthondra peinuwa. Birinder mam penua mama anda ikila mukade, agi virupi bahaya ni sa, ayah hitud mama asterle ayah ikila bibahaya dekaluena. Emar adre dekua, mama ekar prati adre dekua nade, mama ande dekua ge hasiluna. Ini mek tamai niya madre ke ane Kristus sahansit ekam tamai kali manusia ter, manusia galuagan nade unahansit dewa tu asterle melo ke taave sial satri minda dina apu swarga to swanata. Ani viswas itu le niya madre kene kaya itu gudak kulat daru nahe kira kantau hilono daru palak nahe kila kantau paman ani swam purusa agit daru palan eti benar hitu tino orang meten kian lebay wa gudak kulat hita ni kantau samai wand insa diosen lagi no gudak kaya no mang samaharung bayi dulu gawre no. Pas balon kita kantau ni, soalan purusa lagi plus ni. Isar gurak pelawat hitan lekai, samaj dar mekai, nanda malah hitan ni leit daru nai, mata bilak ni leit daru nai. Diin denna macam kerbau putar ada plus ni. Atau biaya ke plus ni sah, de gurak pelawat biaya jiwite dekat bela. Isar denna asal mana thania ting apuri dahan lebay, denna kau plus ni tiada puluang. Aneka ni sah, apus sah keran rone. Niya madre, obatul tieno nang satu ding, bagaimana duke edit, hamba mohon sekarang leh duke edit, so sepedit obat wiswas awan tuan porundwela, eh porundwa kala karan lebih apa itu, porundura nang ia karim, jiwa tieno doni, paritya agak, iwasi mak apit tieno doni, iwan ahang karin sa, pe jiwi te, gudak pelar binasino, mama samai siyal dalni, mama samai kider guru muli kya, mata samai prawer kisya itiak nai. Ih makanan lebay, dengan nama samai. Kesan, dengan nasi manusia mahu di ilai teak gatai kai. Isme dulu ngot jatuh betul ngan lemi ilai te samband hadu betulai. Hadu betul araksa kerana ilai te betak galu agi araksa adri sangketya. Nisa samai sama baru anatone jiwite udanggu ahangkare, udanggu binasa itu mulai kelakieno. Ada lassan kandak. Nisah sancar keu gudak bide si keu inawa me khande narban. Esae pradesi gudak diununa e khande nisah. E khande narban itu nula khande gudak gal borulu kie inawa. Apa e khande balan samai gudak bide si keu me nagere diununa me khande nisah. Sama khande me ema khande ma. Me khande nisah samai diununa kila khande bohoma purasaran dulu. Ane mahawaru sawak kenoa gal borolu valley sam dekma dewi gila naaya yanoa ek samatalaa beno. Unang unut
ඒක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ විනාශය. ඒ නිසා අපි ඉහළට ගියාම පහළ එක්කෙනා අමතක කරන්න හොඳ නැහැ. පහළ එක්කෙනා බලන්න අපි නැවතත් පහළට මෙන්නට ඕනේ. සෑම කෙනෙක්ම ශ්‍රේෂ්ඨත්වයට පැමිණෙන්නේ අන් අයගේ සහාය ඇති බව මතක තබා ගන්නට ඕනේ. ඉබේටම ඉහළට යන්නේ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕනේ. අපේ ජීවිතය කොයි ආකාරයෙන්ද ගෙවන්නේ ඒ ආකාරයෙන්ම ඉවර වෙනවා. අපි උත්සාහ කරන්නේ අපේ ජීවිතයේ එකිනෙකාට ආදරය ගෞරවය ඇතුව ජීවත් වුණොත් අපිට පුළුවන් වෙනවා ලස්සන ජීවිත ගත කරන්න. මේ පෙන් එකතු කරන්නට අවශ්‍ය නම් මේ වදේට පහින් ගහන්න හරියන්නේ නැහැ. මේ වදේට පහින් ගැහුවොත් ඔබට මේ පෙනි හම්බ වෙන්නේ නැහැ. ඔබේ ජීවිතයත් විනාශයක් වෙනවා. ඒ නිසා මේ පෙනි ගන්න නම් මේ මැස්සවත් ආරක්ෂා කරගෙන තමයි මේ පෙනි ගන්නට ඕනේ. අපි උත්සාහ කරන මේ වදේ මේ මැස්සව මරලා මේ පෙනට ඉඳ ගන්න. අනේ වගේ වැඩක් තමයි ගොඩක් වෙලාවට ජීවිතේ අපි ප්‍රතිඵල ගන්න සෑම දෙයක්ම විනාශ කරලා. අනිත් එක්කෙනාට මොන වුණත් කමන්නේ මා ඉහළට ගියොත් ඇති අද අපේ රටට වෙලා තියෙනත් ඒකයි. මිනිස්යාගේ ආර්ථික ප්‍රශ්න දාරිද්‍රභාවය කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ. බදු පිට බදු ගහනවා, ණයතුරු වෙනවා. මනුස්සයල ඔලු උස්සන්න බැරි තරම් වෙන්නේ තමන්ගේ අභිමතාර්ථයේ ඉටු වෙන තාක්කල් මනුස්සය දුක් විඳින්න වෙනවා. පොළවේ නියමයේ ස්වභාවය දැනගන්න නම් අපි කන්දකට නගින්නටම ඕනේ. මනුස්සයාගේ සත්‍යය දැනගන්නට නම් කන්දෙන් බිමට බහින්නට ඕනේ. ඒ නිසා කන්දේ හිටියේ නැහැ උන්වහන්සේ තාබෝර් කන්දේ හිටියේ නැහැ. අපි කන්දෙන් බහලට යන්නට ඕනේ කියලා පේදුරට කතා කරා. පිසු සංසික්කලේ එකයි. එන්ස අපි උත්සාහ කරන්නට ඕනේ බිලිකොක්කට මාළුවෙක් අල්ල ගන්න පණුවෙක්ද දාන්නේ ස්ට්‍රෝබෙරිද දාන්නේ කියලා. ස්ට්‍රෝබෙරි දැම්මට මාළුව අල්ලන්න බැහැ. පණුවෙක් දාන්නට ඕනේ මාළුව ඇමට අල්ල ගන්න. එන්ස අපි තැනට සුදුසු විදිහට ජීවත් වුණොත් අපිට පුළුවන් වෙනවා ලස්සන ජීවිතයක් ගත කරන්නට. එන්ස අපේ මනස දිනු කරගත්තොත් ඔබට සේවයක් කිරීමට නිපදව ඇති උපකරණයක් තමයි මනස කියන්නේ. උන්වහන්සේ විනාශය කරන්නේ මේ මනස මැව්වේ ජීවත් වෙන්නට ඉහළට යන්නටයි. නමුත් අපි මනස පාලනය නොකර මනස විනාශය වුණොත් මනුස්සයාට පාලනයක් නැතුව යනවා. මනස දිනු කරගත්තොත් එක්කෙනා ලස්සන ජීවිත ගත කරනවා. නැවක් තියෙන්නේ තොටුපොළේ තිබුණොත් නැව ආරක්ෂිතයි. නැව තියෙන්නේ තොටුපොළේ ගැට ගහලා තියන්න නෙමෙයි දියඹට යන්නටයි. ගුවන් යානයක් තොටුපළේ ගුවන් තොටුපළේ තියෙනකොට ආරක්ෂාවයි. ගුවන් යානය තියෙන්නේ තොටුපළේ නවත්තලා තියන්න නෙමෙයි ඉහළට යන්නටයි. මනුස්සයාගේ ජීවිතත් මේ ආකාරයි. අපේ ජීවිතේ ඉහළට යන්න නම් උත්සාහ කරන්නට ඕනේ. එක තැන ඉන්න නෙමෙයි, එක තැන පල් වෙන්න නෙමෙයි. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන අපේ ජීවිතයේ අතීතයේ ගැන හිත හිත 99%ම අපි අතීතය ගැන ජීවත් වෙන්නේ. 101%යි වර්තමානයේ ජීවත් වෙන්නේ. අපි අතීතය ගැන හිත හිත හිටියොත් වර්තමානය අපිට ජීවත් වෙන්න බෑ කියන එක. අපි උත්සාහ කරන්න අපේ ජීවිතේ ලස්සන සමාජයක් ගොඩනගන්නට. මේ ලස්සන රටක ලස්සන ගංගා දියැලි එනවා. මේ දියැලි පටන් ගන්න හැම කන්දක් මුදුනකම දියැල්ල හරි ලස්සනයි, සිසිලයි, පිරිසිදුයි. ඒ වතුර දෝදර අරගෙන බොන්න පුළුවන්. නමුත් ඒ දියැල්ල ගලාගෙන යන්නේ මුහුදටයි. මුහුදට යන ගඟ දිහා බලවොත් ඒක අපිරිසිදු වෙලා. කවුද ඒක අපිරිසිදු කළේ? මනුස්සයාමයි. ගඟ දෙපසේ ඉන්න සෑම කුණු ජරාව දාන්නේ ගඟටයි. අර ඉහළින් එන ජල අපිරිසිදු කළේ අපිමයි. අපගේ ජීවිතත් මේ ආකාරෙමයි. මනුස්සයා නිර්මාණය කළ තියෙන පිරිසිදුව ජීවත් වෙන්න සමාජය විසින් ඒක අපිරිසිදු කරොත් ජීවත් වෙන්නට අපිට අපහසු වෙනවා. අපගේ ජීවිතේ ලස්සන කරන්නට උත්සාහ කරමු. අපි ගොඩක් පොත් පිරෙන්නට මිනිස්සුන්ගේ හොඳ කිව්වට අපිට සාරාංශයට ලැබෙන්නේ අපේ නරකයි. ඒ නිසා විවේචනයට බය වෙන්න එපා. විවේචනය කරන අපි කාවත් විවේචනය කරන මිනිස්සු. ඒ නිසා විවේචනයට බය නොවී ලස්සන ජීවත් වුණොත් අපිට පුළුවන් වෙනවා ලස්සන ජීවත් වෙන්න. විවේචනයට බයයි අපි ඇහැංගිලා කිසි දෙයක් කරේ නැත්නම් අපේ ජීවිතේ අපරාධේ මියැදෙනවා. මහෝසතුන් කියන මිනිස්සු ඔබට ගරු කරන්න කරුණ දෙකක් නිසා. ඔබ සතු බලය නිසා සමහරු ගරු කරනවා.
ඒකතාව කාලිකයි. ඔබේ තියෙන පළදායි සාර්ථකත්වය නිසා ගුණගරු ඒක සදාකාලිකයි. නිසා ගරු බොහොමන් ලබන්නටම් අපේ ධනය විසි කරලා හරියන්නේ නැහැ. මුදල් විසි කරලා හරියන්නේ නැහැ. කාරුණික භාවයේ සමාව දීම සිනහමසුම වුණින් ජීවත් වෙන්න තමයි අපිට ආරාධනා කරන්නේ. එනිසා ඔබේ දරුවන්ට පොහොසත් වෙන්නට උගන්වන්න එපා. ඔබේ දරුවන්ට සාමයෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. එතකොට ඒ අය දන්නවා මනුස්සයාගේ ජීවිතේ මිල කරන්න බැරි බව. ඒ වටිනාකම මනුස්සයාට ඉගැන්නොත් පොහොසත් වෙන්න නෙමෙයි ලස්සනට ජීවත් වෙන්න ඉගැන්නොත් ඒ දරුවෝ ලස්සනට ජීවත් වෙයි. එනිසා අපි ජීවිතේ ලස්සන කරගන්න නම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ජීවත් වෙන්න උත්සාහ කරමු. උන්වහන්සේ අපිට මතක් කරන උන්වහන්සේ බලකොටුවයි. උන්වහන්සේ අපේ ආරක්ෂකයයි. එනිසා උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ලෞකිකත්වයේ කෙරෙහි නෙමෙයි ලෝකෝත්තර උන්වහන්සේ අධ්‍යාත්මිකත්වයේ දියුණු වුණොත් අපි හැම දෙයක්ම දියුණු වෙනවා. එනිසා අපිට ලැබිලා නැත්තේ අපේ අධ්‍යාත්මිකත්වයේ දුර්වල නිසායි. ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලමු. මෙතෙක් කල් අපි ලෞකික දේවල් බලාපොරොත්තු වෙමින් හිටියා නම් ඊට සමා වෙලා උන්වහන්සේත් එක්ක ගියොත් උන්වහන්සේ සියල්ල අපිට සපුරාලනවා. අපි ඒ හැම දෙයකට මනස්ථාපයෙන් වී දැන් ගෑන ගීතිකාවට භක්තියෙන් සහභාගී වෙමු. Samidune
ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමග දවනසේක්වා සුවිශේෂක මතේතුමා විසින් ලියා තිබෙන 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තයේ සිට 9 වෙනි වගන්තිය දක්වා සය දවසකට පසු ජේසුස් වහන්සේ පේදුරුද ජාකොබ්ද ඔහුගේ සහෝදර ජෝහන්ද කැඳවාගෙන වෙන්ව උස්කන්දකට වැඩියසේක උන්වහන්සේ ඕ නබි මොවේ අන්වසක් වූසේක උන්වහන්සේගේ මුහුණ හිරු මඩලමෙන් බැබළෙනි. වස්ත්‍රද ආලෝකයෙන් සුදු විය. එකෙනෙහිම මෝසෙස්ද එලියාද උන්වහන්සේ සමග කතා කරමින් සිටිනු ඔවුන්ට පෙනිනි. පේදුරු ජේසුස් වහන්සේට කතා කොට ස්වාමිනි ලැබීමේ වාසනාවකි. ඔබ කැමැතිසේක්නම් මණ්ඩප තුනක් එකක් ඔබටද එකක් මෝසෙස්ටද එකක් එලියාටද සාදන්න මේ කීයේ. ඔහු කතා කරද්දී දීප්තිමත් වළාකුලක් ඔවුන් සිසාරා පැමිණි. සවද මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි. මොහුට සවන් දෙන්නේ ලක්නික් මිනි. ශ්‍රාවකේ අසා අතිශයෙන් බියපත් වී මොහුණින් වැටුණා. ජේසුස්වහන්සේ ඔවුන් ඔවුන්ට අතගසා නැගිටින්න බිය නොවන්නේයි වදාළසේක. එස්සසෝවා බැලූ කල ජේසුස්වහන්සේ හැර වෙන කිසිකින් දුවය. ඔවුන් කන්දෙන් බැසෙද්දී ජේසුස්වහන්සේ කතා කරමින් මනස පුත්‍රයාණන් මලොන් කෙරෙන් නැගිටින තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නයි ඔවුන්ට අණ කළසේක. සුවිශේෂ වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුන් වහන්සේට ප්‍රශංසා වේවා. සිටු මොහොතකට වාඩි වෙලා එහුම්කන් දෙමු. කීර්තිතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි සාබෝර් කන්ද ඊස්රායෙල් ජනතාවගේ ගැලවීම හා ජයග්‍රහණයේ කන්දක් කියලා නිරූපණය කරනවා. ඒක මතක් කරන වීරාවලී 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ දෙබෝරා සේනාව සංවිධානය කළේ සාබෝර් කන්දේ බව වීරාවලී 4:6. එතන මේ කන්දර තමයි ජේසු නගින්නේ. ක්‍රිස්තුස්වහන්සේ යාඥා කරන නිසා සාබෝර් කන්දර යනවා. එතකොට මේ තනියම නෙවෙයි යන්නේ ගෝලයේ තුන් දෙනෙක් එක්ක පේදුරු ජුවම් ජාකොබ් සමග. උන්වහන්සේ බොහෝ තැන්වල මේ ගෝලයේ තුන් දෙනෙක් එක්ක තමයි ගියේ. ඒ තුන් දෙනෙක් යාමේ මුගක් අදහස තේරුම තුන් දෙනෙක්ගේ සාක්ෂිය සැබෑ බව. මේ තුන් දෙනාම එකම දේ ප්‍රකාශ කරනවා. ඒ නිසා ඒ වගේම කන්දක් ගැන කතා කරද්දී කන්ද දේව ධාර්මික පදනමක්. මෙතුතුමා විශේෂයෙන් මතක් කරනවා Mountain of the Temptation Matthew 4:8 තුරු පරිස්සාවේ කන්ද Mountain of the Beatitudes Matthew 5:1 භාග්‍යයට දේශනාව කන්දක් මත පූප වැඩි කිරීමේ ප්‍රාතිහාරයේ කන්දක් මත සිදු වුණේ 28:16 තුර අපිට මේ පේනවා උන්වහන්සේ හැම දෙයකටම කන්දක් තෝරගත්තේ බොහෝ දේවස්ථානස් මොහොත තීරේ ඇරෙන්න අනේ හැම දේවස්ථානයක්ම හදලා තින්නේ ඒ ප්‍රදේශයේ උස් තැනක කන්දක් මුදුනේ. ඒකට හේතුව කන්ද මුදුනේ තමයි දෙවනහසක වැඩ සිටීම කියලා එදා පුරාණයේ විශ්වාසයක් තිබුණා. යසායා 2:2 කියනවා සමිඳුන්ගේ දෙව්මැදට පිහිටා ඇති කන්ද උතුම් ලෙසද සියලු කඳවලට ඉහළින් තිබෙන ලෙසද පිහිටවනු ලබන්නේය. බොහෝ ජාතීහු එතනට ගලා එන්නෝය. යසායා ජස්වරදිතුමා ක්‍රිස්තුන්තර පෙර කියන්නේ මේ කන්දක් මුදුනේ ඇති වටිනාකම. ගීතවලිය 2:6 සුද්ධෝ සියොන් ගිර මැත්තේහි කිරුළ පළඳවා රජකම දුන්නෙමි. මෞලි මංගල්‍යයක් ගැන ඔටුනු පළඳවන්නේ කන්දක් මුදුනේ. මැතිව් 24:1-4 කියනවා මේ ජෙරුසලෙම් මන්දිරය දැකලා ගෝලියෝ කියනවා මේ මන්දිර කොච්චර ලස්සන මුතුමැණික් අල්ලලා
ලස්සන හරි ලස්සනයි හරි වටිනාකමක් කියලා. ක්‍රිස්තුස් කියනවා මේ ගලක් පිට ගලක් ඉතුරු නොවනසේ විනාශ වෙනවා කියලා මැතී 24:3. ඒකට හේතුව මිනිසුන් විසින් සාධන හැම දෙයක්ම විනාශය කරා යනවා. දෙවියන්වහන්සේ විසින් ස්ථාපිත කරන දේ සදාකාලිකයි. මිනිසුන් විසින් කරපු දේවල් විනාශ වෙන බව උනාස කියනවා ගලක් පිට ගලක් ඉතුරු නොවන සේවා විනාශ වෙනවා. මනුස්සයන්ගේ නිර්මාණ. එනිසා බෞද්ධ ස්නාපනයේදී උනාහන්සේව ලෝකයට මුළුමනින්ම අනාවරණය මැතිව 3:17 ලෝකයටම අනාවරණය උනාහන්සේට ඇහුම් කන් දෙන්න කියලා මතක් කරනවා. නික්මයාමේ 34:29 සිට 35 මෝසෙස් කන්දෙන් බැස එන විට ඔහුගේ මුහුණ බැබළෙමින් තිබුණි. දැන් දෙවියන් වහන්සේ හා සම්බන්ධ වෙනකොට අපේ ස්වරූපයත් වෙනස් වෙන බව මතක් කරනවා. මෝසෙස් කන්ද මුදුනේ සීනයි කන්දේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා කතා කරා. මෙන්න කන්දෙන් බැහැලා එනකොට මුහුණ වෙනස් වෙලා බැබළෙනවා. දෙවියන් වහන්සේ සමඟ කතා කිරීමේදී තම ජීවිතයෙන් වෙනස් වෙන බව අපිට මතක් කරනවා. සුදු පාවුලතුමා මතක් කරනවා ක්‍රිස්තුස් වහන්සේ වෙනත් ස්වරූපයක් ගත්ත බව. පිලිපි 2:6-7 උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරූ නමුත් සේවකකගේ ස්වරූපය ගැන අපහා සමාන මිනිසෙක් විය. එතකොට උන්වහන්සේට දේවත්වය සහ මනුස්සත්වය මිනිසෙක් ඒ වගේම දෙවි කෙනෙක්. මේ දෙකම උන්වහන්සේ තුළ තිබුණා. මනුස්සත්වය සහ දේවත්වය. පිලිප් ලිපිය කියනවා මෙන්න මිනිසෙකගේ ස්වරූපයක් අරගෙන. තාබෝර් කන්දේදී දේව ස්වරූපයක්. එතකොට උන්වහන්සේ තුළ මේ දෙකම සංකල්පණයක් තිබුණා. මැති 26:37-35 කියනවා මාගේ සිත මැරෙන තරම් ශෝකයෙන් පිරී ඇත. දෙත්සමනි වෙනදී උන්වහන්සේ කියන මෙන්න මිනිස්සෙක්ගේ ස්වරූපය. මිනිස්සෙක්ට උන්වහන්සේට වේදනාවෙන්ද උන්වහන්සේ කියන මාගේ සිත දැන් මැරෙන තරම් ශෝකයෙන්. ඒ අවස්ථාවේදී පේදුරු මොකද කියන්නේ? එදා තාබෝර් කන්දේ කියන අපිට මෙහි සිටීම වැදගත්. කූඩාරම් තුනක් ගහමු අපි නැවතලා ඉමු මෙහි. ඔබ වහන්සේ අපි කූඩාරම් හදන්නම්. පේදුරුතුමා කූඩාරම් හදුවේ නැහැ. නමුත් උන්වහන්සේ කියනවා අපි කන්දෙන් බහින්නට ඕනේ. දැන් මෙතන මොනවද කියන්නේ? පේදුරුතුමා දුහනවා, පණ කඩාගෙන ජේසු මැරෙන්න යනවා. ජේසු වල්ලගෙන උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මම දන්නේ නැහැ ජේසු මම අඳුරන්නේ නැහැ. තාබෝර් කන්දේ නවතින්න ඕන කියපු පේදුරු ජෙත්සමනි වෙනදී පැනල දුහනවා. මෙන්න ජේසු මිනිස්සෙක් වූ නිසා මිනිස්සය මිනිස්සයන්ට බය වෙලා. දේවත්වයෙන් ඉන්නකොට අපේ කිට්ටු වෙනවා ගොඩක් වෙලාව. අපේ ස්වරූපය ඒකයි. උන්වහන්සේ කියන්නේ ඒකයි. අපි කන්දෙන් අතර වෙන්න බෑ. අපිට පහළටත් බහින්නට ඕනේ. දේශයේ ස්වභාවය දැනගන්න කන්දක නගින්නට ඕනේ. මිනිස්සයන් තුළ ජීවත් වෙන කන්දෙන් බහින්නට ඕනේ. එනිසා උන්වහන්සේ කන්දෙන් බහිනවා. එක රාජාවලී 8:10 කියන සලමන්තුමා කතා කළා කියනවා මම ඔබ උදෙසා නිවසක් සාදා විසීමට තැනක් ඉදි කළෙමි. උන්වහන්සේ කියන මම වලාකුළු මත ඔබට තැනක් නියම කරලා තියෙනවා. අපිට මේ ස්වර්ගය කරා යන ගමනේදී ස්වර්ගයේදී තමයි අපිට ඒ නිවාසය හම්බ වෙන්නේ. උන්වහන්සේ අපිට පෙර පේදුරට පෙර නිවාස හදලායි තියෙන්නේ, කූඩාරම් හදලායි තියෙන්නේ. ඒකට යන්න තමයි අපි උත්සාහ කළ යුත්තේ. ඉතින් අදහස් කරනවා දේවනහන්සේගේ වැඩ සිටීම කන්දක් මත වගේම වලාකුළු අතරින් දේවනහන්සේව මතක් කරන සමහර දේවස්ථානවල බිත්තියේ වලාකුළු තුල තමයි විසුද්ධෝත්‍රීති නැත්නම් වෙන වෙන ප්‍රතිමා නිර්මාණය කරන වලාකුළු අතරින්. ඉතින් වලාකුළු සංකේතවත් කරන දේවනහන්සේගේ වැඩ සිටීම වලාටැඹකින් ගිනි තැඹකින් අපිට දේවනහන්සේගේ මාර්ගය පෙන්වනවා වගේ වලාකුළු අතර උන්වහන්සේගේ වැඩ සිටීම මතක් කරනවා. එක ලෝක 1:35 කියනවා සුද්ධාත්මයන්ගේ අනුභවයේ ඔබ වසාගත්තේ වෙන වලාකුලකින් වසා ගන්නවා දෙවමෙනන්ගේ කුසේ. සුද්ධාත්මයන්ගේ අනුභවයෙන් ඔබ වසාගත්තේ උන්වහන්සේගේ ස්වර්ගාරෝහණයේදී වලාකුළු අතරින් මෙන්න දෙවනහන්සේ මෙතන එස වෙනවා. එතකොට වලාකුලක් නිර්මාණය කරන්නේ දෙවනහන්සේගේ වැඩ සිටීම දේවමාතන් වහන්සේ තුලත් ඒ දේ අපි දැක්කා. එතකොට ක්‍රිස්තුස්වහන්සේගේ බෞතිස්ම ස්නාපනයේදී ස්වර්ගයේ විවරී හඬක් නික්මෙනවා මහෞත සවන් දෙන්න මම මේ මගේ ප්‍රියදර පුත්‍රයාණෝයි. මේ අවස්ථාවේ ගෝලයේ බයෙන් බිමට පහත් වෙලා දන නමස්කාර සස්තාංගෙන් වැටෙනවා. ඒ අවස්ථාවේ මොකද ජේසු කරන්නේ? නැගිටින්න, මම අත දෙනවා ඔබට නැගිටින්න. මම ඔබ සමගයි, බිය වෙන්න එපා. ඒ නිසා මිනිස්සෙකුගේ ජීවත් වීමට ආදරය හා බැහැපත්කම අවශ්‍යයි. බැහැපත් වෙන තරමට ජේසු අපිට ලං වෙනවා. දනින් වැටෙන තරමට ජේසු අපිට කතා කරනවා. අපි උනගිට ඕනවා. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ අපි දනින් වැටිලා පරිත්‍යාග ජීවිතය
නිහතමානී ජීවිතය උන්වහන්සේගේ වැඩ සිටීම කොතනද එතන දන් නමස්කාර කරන්නට උන්වහන්සේට ගරු කරන තරමට උන්වහන්සේ අපිට ආදරය කරනවා අද ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා යනවා අද පල්ලි වහන්න වෙලා ගොඩක් වෙලාවට පල්ලි වහනකොට හිරගෙවල් හැරෙනවා කියනවා ඒ නිසා අපි කැමති මොකටද පල්ලි වහලා හිරගෙවල් හරින එකද හිරගෙවල් වහලා ආගමික ස්ථාන විවෘත කරන එකද ඒ නිසා අධ්‍යාත්මිකත්වයක් තියෙනවා ඒ අධ්‍යාත්මිකත්වයට දොර ඇල්ලන ඒ තුල කරගෙන අපිට අවශ්‍යතාවයකට පමණක් නෙමෙයි හැමතැනම දුහන්නේ තලවිල යනවා මඩු පල්ලි යනවා ගියර කමක් නැහැ අපේ ඇතුළාන්ත අපි ළඟ තියෙන පල්ලියට අපි යනවාද අපේ ගමේ පල්ලියට අපි යනවාද අපි දුර පල්ලි වලට යනවා යාඥා කරන දණින් යනවා වැලි මත දන ගහගෙන යනවා ඒ කොයිදවත් ලැබෙන්නේ නැහැ විශ්වාසය නැත්නම් විශ්වාසය තුළ තමයි කොහෙ ගියත් මෙතනට ආවා කියලාත් විශ්වාසය නැත්නම් ලැබෙන්නේ නැහැ විශ්වාසය තුළ තමයි ඔබට හැම දෙයක්ම ලැබෙන්නේ ඒ නිසා බැඳ වැටි ඉන්න තැනට උන්වහන්සේ අත දෙනවා Jesus raised from the dead එතකොට දෙවියන්වහන්සේ ජේසුව මලොන්ගෙන් නැගිට්ටෙවුවා නම් වැටිලා ඉන්න අපිවත් උන්වහන්සේ නැගිට්ටවන බව අපිට මතක් කරනවා ජේසු මලොන්ගෙන් නැගිට්ට වගේම අපි දනින් වැටිලා ඉන්නව නම් සස්තාංගෙන් වැටෙනව නම් ජේසු අපිවත් නැගිට්ටවනවා නැගිටින්න මම ඔබ සමගයි බිය වෙන්න එපා අද ගොඩාක් වෙලාවට මේ වැටින්නේ අපිට එකමුතුකම සාර ධර්ම නැති නිසායි අපිට සාංගික ජීවිතය ගත කරන්න බෑ පෞල් ජීවිතය තුළ පෞලක් තුළ එකට එකතු වෙලා ජීවත් වෙන්න බෑ යාඥා කරන්න බෑ අඩදබර රණ්ඩු සරුවල් මේව ඇති වෙන්නේ දෙවනහසකින් ඈත් වෙන තරමට සඳරවල වෙන අපි කියන දයා ප්‍රේමය ඇති තැන දෙවිය වැඩ සිටිනවා ඒ දයාව ප්‍රේමය නැති තැන ඉන්න ජේසු නෙමෙයි යක්ෂයයි නිසා අපි යක්ෂයාගේ දරුවද දේව දරුවද කියන එක අපි විග්‍රහ කරලා බලන්නට ඕනේ පේදුරුතුමා කියනවා මේව කසන්දර නෙමෙයි මේ දැක්ක දුටු දේ අපි ඇසෙන් දැක්ක කණෙන් ඇහුවා දෙක පේදුරු එකේ හය දාසය ඉඳන් දහට කියනවා මේ හඬ අපේම කන් වලින් ඇසෙමු ඇස්වලින් දුටිමු ඒ නිසා මේක මේ තුන් දෙනෙක් කියනවා අපේ කියන්නේ ඒකයි අපේම කන් වලින් ඇස්වා අපේ ඇස්වලින් දුටුවා මේක සත්‍යයක් බව මේක කතන්දරයක් නෙමෙයි කියලා සුදු පේදුරුතුමා කියනවා ඒකට හැම දීව පූජාවකදීම මේක තමයි වෙන්නේ දේසුගේ මනුෂ්‍ය ස්වභාවය සහ දේව ස්වභාවය පූපය උන්වහන්සේගේ සිරුරට හැරෙනවා මිදිවස උන්වහන්සේගේ රුධිරයට හැරෙනවා මේක තමයි දේවත්වයේ සහ manussත්වයේ ස්වභාවය. දැන් ජීව පූජාවට සහභාගී වුණු අපි හැම මොහොතකම උන්වහන්සේගේ දේවත්වයට ගරු බුහුමන්ක් කරනවා. සැබෑ මිනිසෙක්, ඒ වගේම සැබෑ දෙවි කෙනෙක්, තාවර කන්ද මත අන්‍ය රූප විලාසුනේ ඒ තයි. ඉතින් අපි ගොඩාක් වෙලාවට සිත් ඇවුලෙන් ජීවත් වෙන්නේ අපේගේම ආත්මාර්ථකාමීත්වය නිසායි. අපි අප ගැනමයි හිතන්නේ ඒ නිසායි සිත් ඇවුලෙන් ජීවත් වෙන්නේ අපිට දෙයක් හරියන්නේ නැත්තේ අපේ සිත් ඇවුල නිසායි. සිත්තවල ඕනෑමට වඩා බැඳීම් නිසයි අපි අඬා වැටෙනවා අපි කෙනෙක් අපෙන් වියෝ වුණාම අපි අඬනවා දොඩවනවා හැම මොහොතකම මතක් කර කර අඬනවා ඒකට හේතුව අපි බැඳීගෙන ඉන්නේ අතහරින්න අයිති නෑ කැමති නෑ අතහරින්න නෑ බැඳීලා ඒකට අනේ අපි කික හැම මොහොතකම ඉන්නවා ඒකෙන් අපි ගැන අනුකම්පාවක් අනිත්‍යය දක්වයි කියලා සමහරවල් හිතන්න පුළුවන් සමේ ගස් කතුවර කියන්නේ අපි සිත්තවලට ඇතිවෙන හේතුව ඕනෑවට අර බැඳීම් තබා ගැනීමයි. තමාගේ දේ තමන් ගැන හිතන නිසා තමයි ගොඩාක් වෙලාවට ඒ ජීවිතේ ගත කරන්න බැරි. එක තාපසේ කියනවා මට ඉන්න තැනක් නැහැ නමුත් මං සැතපෙනවා. මට අඳින්න දෙයක් නැහැ නමුත් මං වස්ත්‍ර අඳිනවා. මට සල්ලි නෑ අතේ නමුත් මම යැපෙනවා රට රටවල් වල යනවා මට නිවාසයක් නෑ නමුත් නවාතැන් පොලක් තියෙනවා සමහරු වෙනවා මාව ඒ තාපසයා කියනවා මාව රක්ෂණය කරන්න ඔහු කියනවා මට දේව සංරක්ෂණය මිසක් වෙන සංරක්ෂණයක් අවශ්‍ය නෑ නිසා ජීවත් වුණොත් අපිට අඬන්න වෙන්නේ නෑ අපි සිත්වලට එන්නේ මගේ මහත්තයට රස්සාව නෑ බෝට්ටුව ගියා මාළු නෑ මේව තමයි හැම තිස්සෙම අඬා දොඩා ඉන්න තාක්කල් අපි ඇලීම් ගැලීම් තියෙන තාක්කල් අපිට සෙතක් සැලසෙන්නේ නෑ ඒ පස්සේ කියනවා එක අවස්ථාවක පිටරටක දේශනාව පවත්වද්දී ඒ රටේ බොහොම ග්‍රීෂ්ම කාලයක් රස්නේ ශාලාවේ සෙනඟ පිළිල ඔහුට කැස්සක් ඇතුණා කියලා දේශනාව ඉවර වෙනකොට කැස්සට පැනිය සිරප් වෙන තොගයක් හම්බුණා කියලා කිසිම දෙයක් නැති ඔහුට ඌ කියනවා මට සියල්ල ලැබෙනවා අවශ්‍ය දේ මට ලැබෙනවා සමම සංරක්ෂණය කරන්න
mawa raksana karana wadak naha deva sanrakshane thiyenawa eka thamai ekama sanrakshane saukhya sanrakshane apita thiyenawa kassakata behet hoyanna onna genalama dena minissu ekaṭa hetuwa una etuma kiyenawa mage aadare karunawa minissu dakka me karunika tapasaya me aadarawanta tapasata api mona hari karannata one mena me karunika bhava thamai awashya wenna api koi tarang wenas salli thibunath wadak wenne naha me karunawa maitriya aadareya premaya kiyana de naththam apatula ekai awashya wenne e thula thamai sanrakshanayak apita pawathinne parithyage sili bhave gunahapathkama obe lokuma aayojanayai karunakawanthakama gunahapathkama obe lokuma aayojanayai eka naththam wadak wenne naha apita ekai ekaata jeevath wenna bæna vairiyen krodhayen nan jeevath wenne ekekawa hela dakino nan ප්‍රතික්ෂේප කරනවා නම් එක්කෙනාගේ ගතකේලම් කියනවා නම් කවදාවත් අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න බෑ. මනස කියන්නේ ඒකයි ඔබ ඔබට ප්‍රේම කරන කොච්චර කැමතිද ඔබත් එසේම අනිත් අයට ප්‍රේම කරන්න. ගරු වුහුමන් ලබන්නට නෙමෙයි. අපි හුඟක් වෙලාවට කියනවා මගේ පුතා විවාහ වුණා දැන් මාව සලකන්නේ නැහැ. පුතා මාව ගණන් ගන්නේ නැහැ. ඉස්සර මට තමයි ඔක්කොම ගණන් දුන්නේ. දැන් නැහැ. අතහරින්න. අතහැරියොත් තමයි ඔබට සතුටක් ලැබෙන්නේ. පුතාගෙන් හැමදාම යැපෙන්න බෑ. අතහැරියොත් අපිට යම් දෙයක් අල්ල ගන්න පුළුවන්. අපි අල්ලගෙන හිටියොත් කවදාවත් අපිට ලැබෙන්නේ නැහැ. ඒත් අතහැරියොත් අපේ ජීවිතේ හුඟක් වෙලාට ඒ තාපසයම කියනවා මගේ පියා මැරුණා. නමුත් මම ඒක බොහොම මගේ සංගීත සම්දර්ශනය කෙවුරුණා හා සමානව සතුටු වුණා කියලා. ඒ පියා සංගීතඥයෙක්. ඔහුගේ කාලය ඉවරයි. දැන් මැරුණා. ඔහු අවුරුදු 10 තාපසයට අවුරුදු 16 කාලේ තමයි පියා නැති වුණේ. එතකොට ඌ කියනවා මම සතුටුයි මගේ පියා මට අවුරුදු 16 පුරාට දේවල් කරා දැන් මම මතක් කරන්නේ නැහැ දුක දැනෙනවා නමුත් දුක කිය කිය මතක් කරනවා කියන්නේ අපි ආපස්සට ආපස්ස බලාගෙන අපිට ඉදිරියට යන්න බෑ අපි හැප්පිලා වැටෙනවා ඇක්සිඩන්ට් වෙනවා ඒ නිසා ඒව අතහැරලා ඉදිරියට ගියොත් තමයි අපේ ජීවිතය ලස්සන වෙන්නේ ඌ කියනවා ගොඩක් වෙලා තාපසයම කියනවා වතුර පිරිසිදු වතුර විදුරුවට කාසියක් දාපුවම ඒ කාසිය හොඳට පේනවා. ඒ වතුර විදුරුව වෙන විවිධ වර්ග වර්ණ එකතු කළොත් ඒ කාසිය පේන්නේ නැහැ. ඔබේ ජීවිත මෝහෙන් ද්වේෂෙන් කිලිටි වුණොත් ඒවක් කිසිදයක් පේන්නේ නැහැ. අධ්‍යාත්මිකත්වය පේන්නේ නැහැ. ඒ වතුර විදුරුවම රත් කළොත් කොහෙත්ම ඒවා පේන්නේ නැතුව යනවා. ඒ කියන්නේ කෝපය, වෛරය, පිරුණකම් අපිට කිසිදයක් පේන්නේ නැතුව යනවා. ඒ නිසා අම්මෝ තාත්තා පේන්නේ මරන්නේ දරුවන්ව මරන්නේ මේ කෝපයෙන් වෛරයෙන් බිල්ල ඉන්න තාක්කා තමන්ගේ දරුවෝ මරනවා තමන්ගේ බිරිඳව මරනවා ස්වාමි පුරුෂයා මරනවා මේ දේවල් අහන්න ලැබෙන්නේ මේ වෛරය ක්‍රෝධය අපතල තියෙන තාක්කා ඒ නිසා ඒව මතක් කරන්න එපා කියලා එතුමා කියනවා ඒ වගේම අපිට අමතක වෙන්නේ මෙන්න මේ දේ නිසා කියලා කණ්ණාඩි දෙක හිසේ දාගෙන කණ්ණාඩිය හොයනවා බස් එකට නැගලා ඉතුරු සල්ලි ගන්න නැතුව බහිනවා මේ අමතක වෙන්නේ අපි වෙනත් වෙනත් දේවල් පුරවගෙන තියෙන තාක්කල් කුණු කසල පුරලා ඉන්න තාක්කල් අපිට අමතක වෙනවා ඒ නිසා සියල්ල අතහැර මෙලොව ක්‍රිස්තුස් වහන්සේ ආවේ බදාගෙන සිටිය යුතු දෙයක් නැතකා දෙවියන් වහන්සේ හා සමානව සිටියත් උන්වහන්සේ සියල්ල අතහැරලා මිනිස්සෙක් උනේ ඒ නිසායි සියල්ල අතහැරෙන්නට ඕනේ සියල්ල අතහැරියේ නැත්නම් අපේ ජීවිතේ කුණු කසලක් වගේ ඒ නිසා අපිට සබහ දහම අපිට ලස්සන පණිවිඩ දෙනවා අපි අනිත් එක්කෙන විසකරන දේවල් වලින් අපිට ඇක්ෂන් ප්‍රයෝජන ගන්න පුළුවන් අර කොලොම්බියාවේ කුණු කසලෙන් ගොඩනැගුණු සංගීත කණ්ඩායමක් කියලා බිහි කළා කුණු ගොඩවල් ඒ රටේ තියෙන කුණු ගොඩවල් වල ටින් බෙලෙක්ක කම්බි ලී අරගෙන ඔවුන් සංගීත භාණ්ඩ හැදලා හන්දියක් හන්දියක් ගහන කියලා වාදනය කරලා ගොඩක් දේවල් හොයාගෙන කෝටිපති වුණා කියලා සංගීත කණ්ඩායම තරුණ කණ්ඩායම කසල ගොඩින් ගොඩනැගුණු වාදක කණ්ඩායම තමයි ඒකේ නම කසල් ගොඩේ තිබිච්ච දේවල් ප්‍රයෝජනෙට අරගෙන ඒ නිසා අපේ ජීවිතේ අනාගතේ නිර්මාණය කරන්නේ අපිමයි. විනය නෙමෙයි මට හරියයිද මම විවාහයෙන් පාස් වෙයිද මට මේ රස්සාව හරියයිද මට පිටරට යන්න පුළුවන් වෙයිද මම දන්නේ අනිත් එක්කෙනාගෙන් අහනවා මට හරියයිද කියලා. මම විශ්වාස කළොත් මළුවන් ඒ සියල්ල ජය ගන්න. මට හරියනවා. එන්නේ ඒක පොසිටිව් දාගත්තොත් අපිට පුළුවන් අනිත් එක්කෙනාගෙන් අහන්න ඕනේ මට හරියනවද කියලා. මට හරියන්න මම උත්සාහ කරන්නට ඕනේ. ඒ නිසා බාර ගැට ගැහුවට ධනින් ගියාට දේවල් ලැබෙන්නේ නැහැ විශ්වාසයේ ඔබ තුල නැත්නම්. ඒ නිසා අපිට වෙලාවට නැත්නම් අපලයට බාර දෙන්න එපා. අපලයක් නිසා කර්මයක් නිසා
mevakum boru boru kata akhirnya nih ini baru halwino berapa lada abah hilang ya nih samono hari hilang ya bitterek dalang ya bitter dalang itu kiki limono dalang bitterek dalang ya makanya itu warna warna bitter dalang juga mah mereka sama itu gudah kelar mang matakian saya mikian ini baru halwela kisah dekat bayi ini pak dia nahan setelah berjiwa tuh nih siapa lakukan dulu orang kene orang dia keras apit pulang apa yang mana yang insa re Indonesia ini kahitnya ke perdana saya ke kita kena laki na illa similipi lian na ubo rasa yang askarno mana sekarang mata kisah warga kene tu mata asyik lebih kira me perdana yang bohong ralu polos kene Tamang kita sahut itu, latih itu, ribol orang orang nalar itu laki, no, beri itu la marno, asangkaran mereka lihat, woi, mereka nubaya ni sa asangkar no, asangkala woi, gejala orang orang kalpana kono, mama, bankui naik agak tak, kohon demi wajiban ni, wajiban ni jangan daru pula, daru dengen kini, hat tak kini, mang kohon demi wajiban ni kalau kalpana kerja, orang matang kono, mang kerupuk ya, mang bohong, lasan lekara. Ira kaya mang purna tu labalatino, mea kemeng ira kaya oge niwas tulah poli gak khadala, gorengila khadala patanggan. Kemak kemeng diunu enawa, sewa ke panahak paman sewa keran gatta, antipeti asela apu ayat ini wahan nasi diuna, sewa ke komia kau tidak, ko tipati bawa patulatina Indonesia we satu sedia. Insa api hitenawa, api eking askorat mukadewenne. Rasawak na, jiwab tu nak ramai na, beli beli dah agan, mana sembah bunuh. Ikan ini, dor ikan dorak kuehen orang tahu dorak kerena. Mudrel ina agi, apit ikan prasnya kira di, tahu prasnya ina agi, mana ikan dorak kuehen di tahu dorak kerena. Insa nirma rekerkan ni apa mai, apit yaha patah yanu ada, ayaha patah yanu ada, apit lassana yanu ada, netang apit jiwite neti kerkan yanu ada. Insa apit ati itu amat kekerla, warthamane jiwab tu neto ni. Usah kerana kila tahap saya matak kerana ubahan nama Amerika ini itu bujana di bawah itu tuhme ya awal tu visi kedi biaya par paruna kala kapaluna visi dekawena kam awal tu visi dekedi ada visi hatir di bivahuna visi haye di samangge biri di meruna visi hatir di aw nervous breakdownuna isna Dulu lakam itu na. Tis hatre dakwa behes kala. Hatelis pahedi janadi pati orang dekilo perduna. Hatelis hatedi perduna. Hatelis nama di perduna. Panas deke, ota ota panas deke di janadi pati tharang dekilo. Janadi pati na, honda pun janadi pati hari itu patuna Amerika we Abraham Lincoln. Paraje baraga tena, dinung kanu langga magia. Insa apa ke jiwite, apit puluang we netone, lassan dewal nirmana keran. Api peradu belaan ya, api jiwa tu ni doh ni, gak deval harian ni, itu korai. Api tu satu tu la baga ni tu, mila kalau ni hek deval tu ienoa. Api tu niwahanak mila tegan na puluang, wasa mila tegan na be, saya ni mila tegan na puluang, ninda mila tegan na be, bahasa mila tegan na puluang, adre mila tegan na be, janmu mila tegan na puluang, awbode mila tegan na be. Orlos waktu milih tegan na puluang, belaau milih tegan na beh. Wajud beriuk milih tegan na puluang, yaha pewayat pun milih tegan na beh. Thanaturu milih tegan na puluang, gauruwe milih tegan na beh. Le milih tegan na puluang, jiwite milih tegan na beh. Minisum milih tegan na puluang, manusakam milih tegan na beh. Ini mereka kerjaan tergerakkan api jiwa tunus, api puluang ini lassan jiwa tu ente. Bahu belaau terkianne, apa sih tanpa tan lewal hariannya ne? Kerana kita ini adalah harian naya, ekor itu, api Venus sunat bunyi netang, api terkis dia harian naya. Yesus Venus sunai kai, manusia suhaya kalangan, meru kita awi, api ter satu tinggi ni mana, sitta ur netu jiwa tu netai, api jiwa tu lassan karan nahan se Venus karan nemi ya awi, samangge bacaane, samai samangge kerabat, samangge muhun samai, samangge kerabat wenne, insa, kerabat suami nahan se tulur, api ter jiwa tu ni pulang. Jiwa itu katakan itu ni. Jadi memang api hingap keluar itu jiwa itu kemanusiaan. Situ beli hati dahak, asal paman permainan, hamba mohon kau ni pada beri. Tukar memang wacana, apakah jiwa itu jujur
ස්පෙන් තා කියන තැනත්ත තමයි ස්නාය විශේෂඥය කියන්නේ මේකෙන් අපි කොහොමද ප්‍රයෝජනය ගන්න මේ සිතුවිලි හැට දහක් හැට දහක් නික්මෙන අපි මොනවාදේවයන් ප්‍රයෝජනයට ගන්න හොඳද අයහපතද යහපතද අයහපතද ඒක නිසා අපි උත්සාහ කරන්නේ යහපත කරා යන්නට ඒ සිතුවිලි පැවැත්ම තුළ මට හරියනවා මට මේ දේවල් සිද්ධ වෙනවා කියන අද අදිස්ථාන කරගන්න අද ඔබ ඒව ජයග්‍රහණය කරගෙන යන්න මාසල සිරින්නේ හලාවතේ සිට පැමිණි ජයන්ති මාලනී මහත්මිය මේ මහත්මියගේ වැඩිමල් සහෝදරයාගේ අධ්‍යක්ීමක් තමයි මහත්මිය බෙදාගන්නේ මේ මහත්මියගේ වැඩිමල් සහෝදරයා මිට ටික කාලයකට පෙර පාලකුඩා හන්දියේදී තලවිල දේවස්ථානයේ අසල පාර මාරු වෙන්නට ගිය අවස්ථාවකදී වේගෙන් පැමිණි වාහනයක නැත්නම් බයික් එකක මේ මහත්මිය හැප්පෙනවා ඒ අවස්ථාවේදී ජීවිතයට හානියක් නොවුනත් යම් යම් සුළු තුවාල සිද්ධ වෙනවා ප්‍රතිකාර ගත්තත් ඒ භයානක තත්ත්වයක් නොවන බව දැන වෛද්‍යවරුන් දැනුම් දුන්නත් මේ මහත්මයා ගෙදරින් එළියට බහින්නට බය වෙනව එකවරම ඔහුගේ හැසිරීම කෙමෙන් කෙමෙන් වෙනස් වෙන්නට ගන්නවා නිතර නිතර බියටපත් වෙන්නට පටන් ගන්නවා යම් සිහියකින් තොරව කතා බහ කරන්නට පටන් ගන්නවා මේ අවස්ථාවේදී පවුලේ අය ගරු ස්ටෑන්ලි පීරිස් පියතුමා හොයාගෙන ආපු අවස්ථාවකදී පියතුමා ආශිර්වාද කළා තියෙනවා මෙයාට මානසික ප්‍රශ්නයක් තිබෙනවා මෙයාට ස්නායු රෝග පිළිබඳව වෛද්‍යවරයෙකුට වහාම පෙන්වන්න අවිල ප්‍රතිකාර ගන්න ප්‍රතිකාර වලින් පස්සේ මොහු සුවාතට හැරේවි කියලා ඒ ප්‍රතිකාර ගන්න ඉන්න අතරතුරේදී පවුලේ ඥාතීන් වෙන පිරිසක් උන් අන්‍යාගම අදහන අය උන් තීරණය කරනවා මේකට වෛද්‍ය ප්‍රතිකාර හරියන්නේ නැහැ මේකට ගෙදර හොඳ සාන්ති කර්මයක් කරන්න ඕන මොකක්කෝ අපල උපද්‍රවයක් නිසා තමයි සිදවන්නේ කියලා ඒ මහත්මයාව ප්‍රകൃති තත්ත්වයට ගැනීම සඳහා විශාල සාන්ති කර්මයක් ලොකු වියදමක් දරලා නිවස තුල සිදු කරනවා ඉතින් කතෝලික කිතුණු භක්තිගයන් වූ මේ මහත්මෙල මේ දිහා බොහොම සානුකම්පිතව බලාගෙන ඉන්නවා නමුත් ඒ සාන්ති කර්මයෙන් ප්‍රතිඵලයක් නැති තැනක පෞලේ උදවිය මේ නිවසේ දෝෂයක් තිබෙනවා කියලා වාස්තු විද්‍යානුකූලව ඒ පිළිබඳව සොයාබලන කෙනෙක්ව ගෙනල්ලා බලලා කියනවා මේ නිවසේ වහලේ එක්තරා තැනක ලොකු දෝෂයක් තියෙනවා ඒ නිසා තමයි මේ පුද්ගලයා මේ විදියට හැසිරෙන්නේ ඒ නිසා මෙය වහම වෙනස් කරන්නට ඕන කියලා ඉතින් ඒ අනුව පවුලේ ඉන්න අය ඒ නිවසේ භාගයක්ම කඩලා ඉවත් කරලා නැවත ඒ නිවස ගොඩනගන විශාල වියදමක් දරලා මෑතක නමුත් මේ සියලු දේ කරත් මේ පුද්ගලයාගේ වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ ඒ හිටියට වඩා බොහොම දිනෙන් දින වෙනස් වෙනවා විකෘති තත්ත්වයටපත් වෙනවා පවුලේ අයව නොදිරන තත්ත්වයකටපත් වෙනවා මේ මින්න කාලයේදී දවසක් මේ මහත්මිය මේ මහත්මියගේ ඥාතියෙක් සමග මේ සුවමෙහෙට අවිල්ලා ඉන්න අවස්ථාවකදී පියතුමා එක්තරා අවස්ථාවකදී අනාවරණය කරනවා මානසික රෝගයක් එහෙම නැත්නම් ස්නායු ආබාධයකට ලක් වෙලා ගෙදරට වෙලා ඉන්න එළියට බහින්න බය වෙලා ඉන්න කෙනෙක් මේ මොහොතේදී සුවය ලබනවා ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නැවත ලබා ගන්න ඔහුට සුවය හත් වෙනවා කියලා. ඒ අවස්ථාවේදී මේ මාසල ඉන්න මේ මහත්මිය ඒ අනාවරණය අයිති කර ගන්නවා මේක මගේ සහෝදරයා වැඩිමල් සහෝදරයා වෙනුවෙන් මම මේක අයිති කර ගන්නවා කියලා. පියතුමා ඒ අනාවරණය කළ වැඩි කාලයක් යන්නේ නැහැ සතියක් දෙකක් යද්දී මේ නිවසටම වෙලා බයෙන්
bohong vikurti suba begini tuh, mereka tamaki wedi mal sahodera ke penuh mena sini ata panangan nua, oh kemen kemen niwasen ni liat avilah, saman ni weda palevala keragana ini ata panangan nua, dahu tawat tawat oge suba mena sela saman ni ata patten abawa, ini mahatmiya deh metan avilah prakasha kerono, ini tamat mau dirga kalyak, ini tamat mau hundin hita putgalek, venas putgalek bawa ata pattela. Manusia itu, besar bahasa yang betul lah itu bukan. Kini kau jadi saman ni tatkah lagi naik dewan wahana segi balai ni sabab wadah memahatmi metan perkasa kerana. Ibagi me balai, tamaki wedi mal sahodraya turin loket anawar ne keri memenuhi dewan wahana sidiri dana inwati yakni agarpu. Apa kita understand lebih respect itu marat sih dah swara ke metan mesis sih restur pesan sahker sitno istudi. Memang asal asal ini, mempunyai dia negi mawa mati syah Michelle Mahatmya. Paul itu dia tamat ada metan tapi lati benny. Orang dia adakah memisai. Garu pihak itu meni mami gamu katu apa dinci asal dia mi. Aurudaya masa deka kuasa deka mage punci putam ini masa deka kita kaling asani puna. Unar roge valendi men masa akmi gamu nawaloka rohaled. Masa kolam lama rohaled natar kiri mete taram darua tamaruna. Ese rohal kata kerja sini kali ini satu ekor warak mage pia daru agi caru pia agderagan pia tu mahamui mata peminia. Ese ayam mohon tegadi mage garustanli piris pia tu mage muin pia tu iya daru asuavi gederi ena bawat bawai. Daru ada kali itu ayam wajib periksa niak kalau baju nekalade eh unah natar keragani mata wajib beruntan nohaki bi. Rogi kumak deh ana suagani mata nohaki tatkah kudawi ti buna. Eh tapi nosali garustanli piris pia tu mage uwaichen viswas kerami nevatat pia tu mahamui mata peminia wasdaavi. Itu mak iya seriye daru ada kisi malerak naya, tawa dina deka king, una adu enawa kisi dekat bahaya nepa ayi, pihitu mak pawa saati buna. Itu mak imuin pihitu usri wacan pelin mak mage daru asua terhari ti buna. In pasu daru agi silum wajib diwar terhunda terharuna. Dan mak daru peria asua terhari bi, gedera genawi ti masa aggeuna. Api silu dina ama manusik wedewet muwasta wed pihitu mak tulin api dekke jio man jesui. Ese mak api sama apa sama venueme. Dewi Dina nu garusnya lebih iris piye tu mahat prati hari penwana dewa shakti nuwa dua malah beiwa nirogi suwet lebih api dewi dunia di nuwa istuti piye tu bini Yesus ni ubahan sete sada istur pesan sabeiwa Yesus ni ubahan sete namaskar beiwa kya me mahasal sitna katu miga makatu sete pemini Pauli udewi tamadaru awinuin mesai istuti pesan sabeiwa sitna istuti. Emasal sini ni, mungkin gemesir apa meni takshila mahatmiya, emahatmiya kat dekik mesehi. Mita wasar gada paman pera idam mara ulak hetuin Paul sahodriya kah sahodri ekwi ma samag magi aurdu asuak wayeti mawatat. Dedi asadar kah maran tarjane hamuye apa jiwa tu niwasin oh napu mahamagat ada demua. Yane ena magak nanti ma garusnya lebih respiye tu mahami magi dukwe dana apa usua. Pie tu ma apa meni dewi dewi diri medihatwi yak nyakala. Pihut ma payu suah idem abik ini prasne wisud dene bab ma dewian wahans itu lupa manak wiswas setabah jiwat duna. Gie ma se suah meh awastah pihut ma dewa na warnol te payu suah idemak vikuna gan beri kanta vak e vikuna gan nu akia. Idina ma ema wacanya tadi naiti keragatta. Ema ma se ema dah hatven idina kisi makar dering itu ro ema idem vikuna gan na dapat ahe kiuna. Madat ma ge ma wadah sanesi muda keradun mahima anita dewian wahans se rejio ma na Yesus at sudat men wahans se rasada kal dema. Mage hadapatlen mistuti prasansa karno, prasansa veva, haleluya, mahime veva, gaurave veva. Asar napa vinin mediatu karu istanali piris piyo tumara suddhat mamaram vedi vedi endane karname devi dhu nidri maa edina bava. Me maa asala sitna meega misita pemini takshila mahatmi metana prakasakara sitna istuti. Istuti beva prasansa beva deupiana nuansa ratmariya mautumi rat Mam baudda aga mika kene kaurudu vispaak vitra Devyan nuansa tula innava Sayama prasne katama devyan nuansa matashti vadukala Hem deyakma deupiana nuansa ke naame Garu istanli peris piyatu maata villa kibuhama mataya hem prasne tama devyan nuansa Numadu uttara dunna pasu giyya dinaka Giyya maase mage yahalwek mai Yang amma itu ada di dalam matnya. Punca maknanya kita boleh mungkin dengan mama ikut orang kiau kerana Allah boleh menghiti. Evila mana kita enti, maknanya allah kekum kekang kekum kau itu. No, ibu sekarang beh, macam ni mah behed gatta. Adu ni nih, muka tu kerana mana meren nih itu. No, kerana rasa wak kerana beh, muka tu kerana kita mangkua enten dua anna pada kini kini no, memang diham wak
සුවය ලැබෙනවා කියලා. මම පියතුමා ළඟට එක්කගෙන ඇවිල්ලා පියතුමාට කිව්වා මේ අහසර හරි අසරණයි කාත් කවුරුත් නැති කෙනෙක් මෙහෙමයි අනේ මෙයාගේ කං කැක්කුම කොළු කැක්කුම ඉවස ගන්නම බෑ කියනවා කියලා ගරුෂ්ණලි පීරිස් පියතුමා යාඥා කළා කුරුසි තියලා මෙතනින් යනකොට මෙයාට සුවය ලැබුණා සුවය ලැබුණා මට කිව්වා අනේ ඇන්ටි මට සුවය ලැබුණා කියලා ඒ අතරයා කරන ව්‍යාපාරයේ බැනියන් ටී-ෂර්ට් මහනවා ඒකත් පොඩ්ඩක් කරගන්න පුළුවන් වුණා අද දෙවියන් වහන්සේ ළමට ස්තුති කරන්න එයා එක්කගෙන මම ආවා ඔබ වහන්සේට ස්තුති වේවා ජීවමාන දෙව්පියාණනි අපි වගේ පෞකාර අසරණ මිනිස්යන්ට නොමඩෝ පිහිට ලබා දෙනවට ගරු ස්ටැන්ඩ් පීරිස් පියතුමා වෙනුවෙන් අපි සේරම එක නමෝ මරියක් කියමු එතුමා අපිට කරන අර ප්‍රසාද වලට කියා නිම කරන්න බැරි උපකාර අපිට ලැබිලා තියෙනවා ස්තුති වේවා නමෝ මරියනී පිය ප්‍රසාද පූඤ්ඤවන්තේනි ස්වාමින් වහන්ස ඔබ කෙරෙහි ස්ත්‍රී නතරින් ආශිර්වාද ලද්දේ ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ ඵලයේව ජේසුස් ආශිර්වාද ලද්දා වූමය ශාන්ත මරියනී දේව මෑණියනේ පාපිය අපුදිසා දැනුත් අප මරණ වේලේ යාඥා කළ මැන ආමෙන් ජේසු ජේසු පිහිටයි ජේසු පිහිටයි මම බෞද්ධ ආගමක කෙනෙක් මට ඉවසන්න බැරි ඔළුවේ කැක්කුමකුයි කනේ කැක්කුමකුයි හැදුනා වෛද්‍ය ප්‍රතිකාර කොච්චර ගත්තත් සුව වුණේ නැහැ මං දන්න අඳුරන මේ ඇන්ටි තමයි ප්‍රියණි ඇන්ටි තමයි මාව මේ ස්ථානෙට එක්කන් ආවේ ඊට පස්සේ මේ ෆාදර් හම් මුණ ගැහිලා අසනීපේ ගැන කිව්වහම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නැහැ සුව වෙනවා කිව්වා මෙමෙ ස්ථානයට ඇවිල්ලා මම නිවසට යන අතරතුර මට සාමාන්‍ය සුවයක් තිබුණා දවස් දෙකක් යන්නත් කරින් මට සම්පූර්ණ සුවයක් ලැබුණා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා මේ මම ව්‍යාපාරයක් කරගෙන යනවා ඒකෙන් තමයි මං ජීවත් වෙන්නේ ඉතින් එතනත් මේ ණය බරින් චුටා හිර වෙලා මම ඉන්නේ ඒකත් හරියාකාරව කරගන්න මට ගරු ස්ටැන්ලි පීරිස් පියතුමාගේ මේ ආශිර්වාද ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා ස්තුතියි මේ මාසල සිටින්නේ දුම්මල සූරිය පැමිණේ ජූඩ් වසන්ත මහත්මයා මේ මහත්මයාගේ ඒ පවුලේ කිතුණු ආගම දාහන එකම කෙනා මේ මහත්මයාගේ දියණියගේ දියණියට අයිති කුඩා දියණියට දියණිය වෙනුවෙන් හැදු රත්තරන් මාලයක් නිවසේදී එක්තරා ආකාරයකට නැති වෙනවා මේ මොහොතේදී හොයලා බලලා මෙය නැතිවීමක් එම නැත්නම් යම් කෙනෙකු බව සොරා ගැනීමක් බව මේ අයට අවබෝධ වෙලා ගරු පියතුමාට මේ බව දැනුම් දෙනවා ෆාදර් කතා කරලා කියනවා ෆාදර් මගේ දරුවගේ දරුවට හදලා තිබ්බ රත්තරන් චේන් එකක් තියෙනවා ඒක නැති වෙලා තිබෙනවා කියද පියතුමත් කියනවා මේක කවුරුන් විසින් හරි හොරාගෙන ගිහිල්ලා තිබෙන්නේ මේ නිවස තුල නැති වෙලා නැහැ හොරාගෙන ගිහිල්ලා තියෙන්නේ පුළුවන් නම් බාරයක් වෙන්න දේවස්ථානයට එවෙනුවෙන් දවස් 4ක් ඇතුළත මේ මාලය ඔබට ලැබෙනවා එවෙනුවෙන් මම යාඥා කරනවා කියලා පියතුමා ඒ මොහොතේදී මේ මහත්මයාව දැනුවත් කරනවා පියතුමා මේ මාලේ නැති වෙන්නේ 2000 ජූලි මාසේ 16 වෙනිදා පියතුමාට කතා කරන්නේ ජූලි මාසේ 18 වෙනිදා ඉතින් පියතුමා කිව්ව ආකාරයට තමකන් දේවස්ථානයේ තොන්ගේ මීස මඩ තොන් බාර වෙලා දවස් දෙකක් යන්නට කලින් නිවස උදෑසනක ජූලි මාසේ 20 වෙනිදා උදෑසන නිවස අතුගාගෙන ඉද්දී ගෙදරක තිබිච්ච එක්තරා කූඩයකට කෙනෙක් ගෙනල්ලා ඒ නැති වෙලා තිබ රන් මාලය නැවතත් ඒ කූඩේ මතම දමා ගොස් තිබෙනවා ඒ මොහොතේදී මතක් වෙනවා පියතුමා මීට දින කීපයකට කලින් කරපු දෙවියන් වහන්සේගේ අනාවරණය එය සොරාගත් කෙනාට කුමක් වූ දෙවියන් වහන්සේ විසින් යම් බලපෑමක් දෙවියන් වහන්සේගේ දූතයෙකු විසින් යම් බලපෑමක් කරන්නට ඇති බව මේ මහත්මයා තදින් විශ්වාස කරනවා ඒක නැවතත් ඒ ස්ථානයකටම ගෙනා දැමීම සම්බන්ධ විශේෂ මද වගේ කාලයක ඒ වගේ වටිනා දෙයක් නැති වුණොත් ඒ නැවත ලැබෙන්නට තියෙන අවස්ථාව ගොඩාක් අඩුයි ඒ වගේ කාලයකත් ඒ නැවත ලැබීම පිළිබඳවත් දෙවියන් වහන්සේගේ අසීමිත බලය ක්‍රියාත්මක වීම පිළිබඳ උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කර ගාමු ඒ වෙනුවෙන් ඒසවාදී වෙනුවෙන් දීපයන් වහන්සේ ඉදිරියේ යාඥා කරපු ගරුස්නලි පිරිස් පියතුමාට අපමණ වාරයක් මෙතන මෙසේ සිරි ස්තුති ප්‍රශංසා කර සිටිනවා ස්තුති. මේ මාසල සිටින සොවිරිය වැලිවිරී සිට පැමිණි ඊරුෂි පෙරේරා බොහෝ කාලයක් විදේශගත වීම සඳහා
අපේක්ෂාවෙන් ඉඳලා නමුත් ඒ සියලු දේවල්ම ටිකෙන් ටික නොහැකි වුණු මොහොතේදී ඒ ටිකෙන් ටික කල් ගිය මොහොතකදී පසුගිය මැයි මාසයේ ඉඳගෙනම එය හරි විදියට විදේශගත වීම සඳහා උත්සාහ කරන මේ අවස්ථාවේදී ගරුපීතුමාගේ ආශිර්වාදයයි මහත් ඒ සොයුරියට ලැබෙනවා. ඉතින් ඒ ලොකු බලාපොරොත්තුවක් දල්වාගෙන ඉන්න හිටපු කාලයේදී මීට සති කීපයකට කලින් ඒ සඳහා විදේශගත වීමට අවශ්‍ය වීසා අවසර පත්‍රය වීසා ලැබෙනවා. තව සති දෙකකින් බොහෝ කාලයක් පෙරම් පුරාගෙන හිටපු විදේශ ගමනට අවස්ථාව හිමි වෙනවා. ඒ සඳහා ගුවන් ටිකට්පත් ලබා ගැනීම ඉදිරියට තිබෙනවා. ඉතින් මේ වෙනුවෙන් යාඥා කරපු ඒ වෙනුවෙන් මැදිහත් වුණු ගරු ස්ටෑන්ලි පීරිස් පියතුමාට අපමණ වාරයක් ස්තුති ප්‍රශංසා කරන ගවම නසුදු ආකාරයට ඒ ගමන වෙනුවෙන් දිවෙන් වහන්සේගේ ආශිර්වාද හිමි පිළිබඳව දීපයන් වහන්සේටත් අප්‍රමාණ ප්‍රශංසාව භක්තිය මෙසේ පුද කර සිටිනවා. ස්තුතියි. මේ මාසල සිටින්නේ ජනක සහ උදානේ පවුලේ අය කළුවක්ගල සිට පැමිණි ඒ මහත්මියගේ උදානි මහත්මියගේ අත්දැකීම් මෙසේ තම දියණිය වෙනුවෙන් මගේ දියණියගේ වයස අවුරුදු 11යි මීට මාස 10කට පමණ පෙර ඇය හදිසි අසනීප වුණා. ප්‍රතිකාර සඳහා යොමු වුණා නිසසුවයක් ලැබුණේ නැහැ. වෛද්‍යවරුන්ගේ මතය වූයේ මෙම රෝගය සඳහා නිශ්චිත හේතුවක් සොයාගත නොහැකි බවයි. එමෙන්නම මෙම රෝගය සඳහා නිශ්චිත බෙහෙතක්ද තිබුණේ නැත. එකම ප්‍රතිකාරය වූ ප්‍රෙග්නිසිලෝන් ඖෂධය අතුරු ප්‍රෙග්නිසිලෝන් ඖෂධය ලබා දුන්නත් ඒ අතුරු ආබාධ කාලයකට පසු අතුරු ආබාධ ඇති විය හැකි බව අප දැනගෙන සිටියා. ඒ බව වෛද්‍යවරුන් අපව දැනුවත් කරා. මෙලෙස දරුවා සහ අප දැඩි ලෙස මානසික පීඩා විඳින අවස්ථාව අපි පියතුමා මුණගැසීමට පැමිණියා. පියතුමා අපහට පැවසුවේ දරුවා සුවය ලබන බවයි. දැඩි ලෙස මානසික වැඩි සිටින මේ මොහොතේ පියතුමාගේ වචන අපට මහා අස්වැසිල්ලක් හා සැනසීමක් ගෙන දුන්නා. මෙලෙස දරුවාගේ රෝගී තත්ත්වය අඩු වැඩි වෙමින් දිගටම පැවතුණා. දරුවා මහන්සි නොකර ඇඳ මතම තබා ගත යුතු බව වෛද්‍ය මතය වුණා. තවද රෝගී තත්ත්වයේ සුව වීම පිළිබඳ නිශ්චිත අදහසක්ද වෛද්‍යවරුන් පැවසුවේ නැහැ. දරුවා සහ අප ඉතාමත් දුකසේ කාලය ගත කළා. දරුවාටත් මේ දැඩි මානසික පීඩනයක් වුණා. අප නැවතත් පියතුමා මුණ ගැසීමට පැමිණියා. පියතුමාගේ මතය වූයේ දරුවා සුව වෙන බවයි. දිගටම වෛද්‍ය උපදෙස් අනුව වැඩ කරන ලෙසද පියතුමා අපට පවසා සිටියා. අපට තිබුණු එක සැනසීම පියතුමාගේ වචන පමණයි. අපි බොහෝ ස්ථානවලට බාර අහර වුණා. දේව විශ්වාසය දැඩිව තබා ගත්තා. දරුවාත් පියතුමාගේ වචන කෙරෙහි දැඩිව විශ්වාසය දබා සිටියා. දරුවාගේ අධ්‍යාපන කටයුතු අඩාල වී තිබුණා. අප දිනෙන් දින නොකඩවා යාඥා කළා. කාලයත් සමග දරුවාට සුවය ලැබුණා. දැන් දරුවා පාසල් යනවා. සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරනවා. පියතුමා විසින් දිව්‍යන් වහන්සේ මගින් අපට සුවය ලබා දුන්නා. දේව මහතාන් වහන්සේට සුදාත්මයන් වහන්සේට පිහිටා අපට ලබා දුන්නා. අපි දෙවිපියර ප්‍රශංසා කරනවා. පියතුමා විනේ දිව්‍යන් වහන්සේ ඉදිරියේ යාඥා පියතුමා අප වෙනුවෙන් දිව්‍යන් වහන්සේ ඉදිරියේ යාඥා කරනවා. ස්තුතිය පියතුමිනි. දෙවිපියාණනි ඔබ වහන්සේ අපගේ කන්නලව්වා සාපගේ දරුවා සුවපත් කළ ඔබ වහන්සේට සදා ප්‍රශංසා වේවා කියා මේ මාසල සිටන කළුවක්ගල සිට පැමිණි ජනක සෞදානී පවුලේ සෑම තම දරුවා වෙනුවෙන් මෙසේ ස්තුති ප්‍රශංසා කර සිටිනවා. ස්තුතියි. ස්තුති වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා. මේ මාසල සිටින්නේ අම්බලමුල්ල සීදුව කිඳිගොඩ පදිංචි මේ අසංක පුතා, මේ ඇගේ ඒ පුතාගේ අම්මා නිතරම මේ සුව මෙහෙට ඇවිල්ලා සහභාගී වෙන විශ්වාසයෙන් ජීවත් වෙන අම්මා කෙනෙක්. පසුගිය මාසයේදී මේ අසංක පුතා ඉතාමත්ම ඩෙංගු රෝගය නිසා මාරාන්තික ඩෙංගු රක්තපාත රෝගයට ගොදුරු වෙලා ඔහු රෝහල් ගත වුණා. ඒ අවස්ථාවේදී මේ අම්මා හරිම අසරණ වුණා. ඇයට මේ ස්ථානෙට එන්න තරම්වත් ඇයට වත්කමක් තිබුණේ නැහැ. ඇය කළේ එකම එක දෙයයි, ඇය අපේ ස්ටැන්ලි පීරිස් පියතුමාගේ ඒ පින්තූරය ඇගේ අතේ තිබුණා. ඇය එය තම සුරුවම මත තියලා ඒ විශ්වාසයෙන් යාඥා කෙරුවා මගේ පුතාට සුවය ලැබෙන්නට. ඔවුන් අසරණ වෙලායි සිටියේ. ඒ මොහොතේදී දවස් 4ක් යනකොට මේ පුතා රෝහල් ගත වෙලා ඩෙංගු රක්තපාතයෙන් සිටි පුතා සුව වෙලා ගෙදර එන්නට තරම් ස්වාමින් වහන්සේ ඇයට ඒ විශ්වාසය තහවුරු කළා. ඒ විතරක් නෙමෙයි, මේ පුතා ඉස්පිරිතාලෙන් එළියට ගන්නකොට ඔවුන් කොත්පමණ අසරණුණාද කියන්නේ සත පහක් අතේ නැතුව ඔවුන් අසරණ වෙලා සිටිය ජීවත් වන්නට මගක් තිබුණේ නැහැ. ඇයට තිබුණා, මතක් වුණා එදා සමෘද්ධි ආධාර දෙනවා. ඇය ගියා පෝලිමට එක්වන්න ප්‍රමාද වෙලා 200ක් පමණ
ඇය සමග සිටියා පෝලිමේ නමුත් ඇය හිතුවේ නැහැ අද මට මේ දේ අතර ගන්නට ලැබෙයි කියලා. ඇය එදත් කළ එකම එක දෙයයි ස්ටැන්ලි පීරිස් පියතුමාගේ ඒ පර්ස් එකේ තිබිච්ච ඒ රූපේ අතට අරගෙන ස්වාමින් වහන්සේට යාඥා කළා පියාණනි මං අසරණයි. තුළු මොහොතයි ගත වුණේ ඇය අම්මා කියනවා එළියට ආවා මහත්තයෙක් ඔය අම්මා ඉස්සරහට එන්න ඇවිල්ලා ඇගේ කාඩ් එක අරගෙන ඇයට සහනය ඒ මුදල ඇය හිතුවටත් වැඩිය වරප්‍රසාදයෙන් පූර්ණ වූ මහා මුදලක් ඇයි අතේ තබලා ඇයට සහනය දුන්නයි කියන එක තමයි ඇය මේ මොහොතේ සාක්ෂි දරන්නේ. මේ සියලු දේට ඇයගේ විශ්වාසය වගේම අපගේ ස්ටැන්ලි පීරිස් පියතුමාගේ මැදහත්භාවය ඉතාමත් නොමසුරුව ලැබුණයි කියන එකයි ඇය කියන්නේ. පියාණන් වහන්සේටත් ඒ වගේම ස්ටැන්ලි පීරිස් පියතුමාටත් දේව ආශිර්වාද ලැබී මෙවන් වූ ප්‍රාතිහාර කිරීමට ශක්තිය ධෛර්යය ආශිර්වාදය සුව ලැබේවායි මුළු ප්‍රාර්ථනා කරමින් ඇය සාක්ෂි දරන මේ මොහොතේදී ස්තුතියි. මෙම අසල සිටින්නේ හත්තිනිය සිර පැමිණි පර්ලි අයිරංගනී මහත්මිය. මේ මහත්මියගේ දියණිය 2014 වර්ෂයේදී විවාහ වෙනවා. ඒ විවාහ වුණු සැමියා ඉතාලි දේශයේ රැකියාව කරන නිසා මේ දියණියටත් සිද්ධ වෙනවා සැමියා සමග ඉතාලියට යන්නට. නමුත් එහේ කාලයක් ජීවත් වුණත් දරු සම්පත් අහිමි වීම පිළිබඳව දරු සම්පත් ප්‍රමාද වීම පිළිබඳ ගැටලුවකට මේ යුවළම පත් වෙලා හිටියා වසර 4ක් පමණ. මේ අතරේදී ඉතාලියේදී කළපු ශල්‍යකර්මයකදී මේ දියණියගේ එක්තරා පැලෝපිය නාලයක් පැලෝපිය නාල වලින් එකක් ඉවත් කරනු ලබනවා. එනිසා වෛද්‍යවරුන් පවා ප්‍රකාශ කළා තියෙනවා ඉතාලියේදී දරුවා මේ ඇයට මේ ශල්‍යකර්ම නිසා දරුවන් ලැබීමට තියෙන ඉඩකඩ තරමක් අඩුයි. නමුත් හැකියාවක් තිබෙන බව මෙමෙ ඉදි මේ අම්මා තමගේ දියණියගේ අවශ්‍යතාවය වෙනුවෙන් නිතරම සූමෙහෙට වෙනවා. දීර්ඝ කාලයක සිට පියතුමා මල්පිටිය දේවස්ථානයේ ඉන්න කාලයේ සිටම මෙමෙ ඉදි පියතුමා අනාවරණයක් කරනවා 2019 වර්ෂයේදී පමණ සූමෙහි අවස්ථාවකදී. ඒ අවස්ථාවේදී පියතුමා අනාවරණය කරනවා පැලෝපීය නාලයක් ශල්‍යකර්ම ඉවත් කරලා තියෙන කාන්තාවකට පවා දරු සම්පත් මේ මාසය තුලදීම ලැබෙනවා. ඒ අයිති කරගන්න කියලා පියතුමා ඉල්ලීමක් කරනවා. ඒ පියතුමාගේ කරපු දේව අනාවරණය මේ මහත්මිය මේ සූමෙහිදී ඉන්න අතරතුරේදී ඒක අයිති කරගන්නවා තමගේ දියණිය වෙනුවෙන් වසර 4ක් පමණ දරු සුරතල් බැලීමේට අවස්ථාව අහිමි වූ තම දියණිය වෙනුවෙන් පවුල වෙනුවෙන් ඒ අනාවරණය අයිති කරගෙන ප්‍රතිඵලයක් ලෙස ඊට සති කීපයකට පස්සේ මේ මහත්මිය දැනුවත් දියණිය කතා කරලා කියනවා ඔබේ මට දරුවෙක් ලැබෙන්න ඉන්න බව මට දැනගන්න ලැබුණා ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න කියලා. ඒ මොහොතේදී මතක් වෙනවා ගරු ස්ටැන්ලි පීරිස් පියතුමා තුලින් මතක් ආපු දේව අනාවරණය 2020 වර්ෂයේදී 2019 අවසානයේදී දියණිය සාර්ථක දරු උපතක් ලෝකෙට බිහි කරන්නට අවස්ථාව හමු වෙනවා. ඒ දරුවා සමග පවුලේ උදවිය සමග 2020 වර්ෂයේදී ලංකාවට ඇවිල්ලා ගරු ස්ටැන්ලි පීරිස් පියතුමාව සතිය දවසක හමු වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මෙයා ඔවුන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා සූමෙහෙට ඇවිල්ලා ස්තුති කරන්න. නමුත් ලංකාව හිටපු කාලයත් එක්ක සූමෙහ පැවතිච්ච කාලයත් එක්ක ඒ අවස්ථාව හයිම වුණත් අද ඒ අම්මා තමගේ දරු දියණියට ලැබිච්ච ඒ උතුම්ම වස්තුව වෙනුවෙන් ඒ පවුලේ සතුට වෙනුවෙන් ලැබුණු උතුම්ම දරු සම්පත වෙනුවෙන් අද මෙතන ඇවිල්ලා මෙසේ ස්තුති ප්‍රශංසා කරනවා ගරු ස්ටැන්ලි පීරිස් පියතුමාටත් ඒ වගේම මේ ප්‍රාතිහාර්ය කරපු දෙවියන් වහන්සේටත් ස්තුතියි. ඒ වගේම යලිත් සාක්ෂි දැරීම අවසානයි විශේෂයෙන්ම පියතුමා මතක් කර සිටියා ජලය පරිහරණය කිරීමේදී විශේෂයෙන්ම ජල පෝෂක ඉතාමත්ම අඩු ප්‍රදේශයක් ඒ නිසා ජලය පරිහරණය කිරීමේදී බොහොම අරපරිමස්මෙන් ජලය භාවිතා කරන්නට කියලා ඒ වගේම මේ සෑම වරප්‍රසාදයක්ම අප වෙත දානය කරන පියතුමා වෙනුවෙන් අපි ස්තුති කරමු උන්වහන්සේ වෙනුවෙන් අපි එක නමෝ මරියක් දේව මාතාවන් වහන්සේගේ පාමුල තබමු පියතුමාට අවශ්‍ය නිරෝගී සුවය ඒ වගේම දිව්‍ය සංරක්ෂණය තුමාට නිරන්තරයෙන්ම ලබා දෙන්න කියලා දීපයන් වහන්සේ ඉදිරියේ දේව මාතාවන් වහන්සේට කන්නලා කරුම් පියතුමා වෙනුවෙන් මැදිහත් වන්නට කියලා නමෝ මරියනි ප්‍රියපසාද පූර්වාන්තිනි ස්වාමීන් වහන්සේට ශ්‍රීනතුරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේම බලවන් ජේසුස් ආශිර්වාද ලද්දා උමය සාන්ත මරියනි දේවමෑණියනි පාපය බෝදෙසා දැනුත් අපේ මන වේදිත ආඥා කරමන මාමේ ජේසුස් මාමේ මොහොතේ සීල දෙනාට ස්තුතිවන්ත වෙනවා. අතත් කීප දෙනෙක් මෙහෙට ඉස්සෙල්ලා ආශිර්වාද කරගත්තු අය කිව්වා දරුවෝ නැතුව අවුරුදු 5කට 7කට පස්සේ දරුවෝ ලැබුණා කියලා. නමුත් මෙතනට ඇවිල් ස්තුති කළේ නැහැ. පසු කාලෙක ඇවිල් ස්තුති කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම දෙවි කෙනෙක් නෙමෙයි, මමත් ඔබ වගේම මිනිසෙක්. මොහොතේ වහන්සේට ආඥා කරන ඔබ වෙනුවෙන් සා
වෛද්‍ය විද්‍යාව බොරු කරන්න හෝ වෙන දේවල් කරන්න නෙමෙයි විශ්වාසයතුව ජීවත් වෙන්න ඔබගේ අසනීපයකට උළුවස්ස මාරු කරන්න නැත්නම් මුදුන් ලීය මාරු කරන්න යෑම මෝඩකමක් බව මතක තබා ගන්න ප්‍රතිේනවා මානසික වේ ප්‍රශ්න වලට උළුවස්ස මාරු කරා කියලා මුදුන් ලීය මාරු කරා කියලා ඔබට තවත් ප්‍රපාතයට වැටෙනවා මිසක් ඔබගේ ජීවිතය ස්ථිර වෙන්නේ නැහැ බෙහෙත් අවශ්‍ය වෙලාවට බෙහෙත් ගන්නට ඕනේ නිසා මෝඩකම් කරන්න යන්න එපා මිනිස්සු සල්ලි එකතු කරගන්න විවිධ දේවල් කරන්න පුළුවන් ප්ලෑන හරිනේ භූතේ ඉන්නවා නිකුත් දේවල් විශ්වාසයේ මත තමයි සියල්ල පදනම් වෙන්නේ අදත් මෙතන බොහෝ අය සුවය ලබනවා දරුවෝ නැති කාන්තාව හතර දෙනෙකුට දරුපර ලැබෙනවා ඒ වගේම ගර්භාෂයේ පිළිකාවක් වගේ ගෙඩියක් තියෙනවා ඒ ගෙඩිය අරන් දාන්න අපට සුවය ලැබෙනවා ඒ වගේම උගුරේ අමාරු කාන්තාවන් හතර දෙනෙක් සුවය ලබනවා ඔපරේෂන් එකෙන් තොර ඔබට සුවය ලැබෙයි ඒ වගේම හදවතේ සිදුරු තියෙන දරුවෝ දෙදෙනෙක් මෙතනම ඉන්නවා සුවය ලැබෙනවා ඔපරේෂන් එකෙන් තොරව ඉඩමක් විකුණ ගන්න බැරි කාන්තාවක් ඉඩම විකුණ ගන්නවා වගේම ණයබරෙන් පිරුණු පිරිමි කෙනෙක් ඒ ණය නිදහස් වෙනවා මේ මාසය ඇතුළත වගේම පිටරට රැකියාවන් සඳහා හතර දෙනෙක් මේ මොහොතේ මෙතන ඉන්න අය හතර දෙනෙක් සුදුසුකම් ලබනවා ස්වාමීන් වහන්සේ දුන්නා වේ අනාවරණයන් තමන්ගේ අයිති කරගෙන ඒ අනුව ජීවත් වෙන්න විශ්වාසය ඇතුව ඔබට ඒවා ලැබෙනවා අනිවාර්යයෙන්ම ඔබ ඉල්ලුවා වූ ඉල්ලීම් මා පුළුස්සනවා ඒ දේවන් වහන්සේ ආශිර්වාදත් එක්කම ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා Sarvadaya
Oba dewa nu kampawe balin sarire swayat labadune menawa jeskritu swamini manusyan galawa ganima sandaha apa minis bawagat oba wahanse roga aturayan suwapat kala seka atmika ha sarika swaya balaporottuwen sitina me obage dasayan desa karunawal mehela awadala menawa oba wahansege namen apattabana maun obage balen nagaluwa menawa obage adharen sanasuwa menawa Onge emagi nonge dahire wedi weva ayah apata duru weva me duk wedana magi innomage duk prathra sahawagena salasuwa wahanse etulin nona labena paake gana menih kara sanasimada hetu weva surala wedi wini manula wedi wini swaratavayange deviyani adipitrunge deviyani divas prasadawarunge deviyani apostolunge deviyani prana parityagawarunge deviyani Ucchanavadinge devini, kanyavange devini,
Oba apage sahayata wadina sekwa. Obage name uchchane kirimin silu saturu visiriyatwa. Dumpaha wennak men non duru weva. Ginna idiriti dewennak men non pahawayatwa. Silu manussayan ayapatin mudawa yahapadara pamunuwatwa. Dewa adrede sabaha dahamada pitubagaman kirimin nisa. Apada muhuna deemada sidu goliya wasangaden. Apa samama udaganitwa. Apa desheda loke silu manussayan daraksha karatwa. Rogi wanda bahan sege suwe sahani laba saturin degin waran labatwa obage name sada dineva Namaskara kota stuti prashansa karana